नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। बुद्धं शरणं गच्छामि। धम्मं शरणं गच्छामि। धम्मं शरणं गच्छामि। संघं शरणं गच्छामि। संघं शरणं गच्छामि। द्वितीयमपि बुद्धं शरणं गच्छामि। द्वितीयमपि बुद्धं शरणं गच्छामि। द्वितीयमपि धम्मं शरणं गच्छामि। द्वितीयमपि धम्मं शरणं गच्छामि। द्वितीयमपि संघं शरणं गच्छामि। द्वितीयमपि संघं शरणं गच्छामि। द्वितीयमपि बुद्धं शरणं गच्छामि। द्वितीयमपि बुद्धं शरणं गच्छामि। द्वितीयमपि धम्मं शरणं गच्छामि। द्वितीयमपि धम्मं शरणं गच्छामि। द्वितीयमपि संघं शरणं गच्छामि। द्वितीयमपि संघं शरणं गच्छामि। शरणगमनं सम्पूर्णं अहं वन्दे पाणातिपाता वीरमणिः सिक्खापदं समादयामि। पाणातिपाता वीरमणिः सिक्खापदं समादयामि। इन्नादाना वीरमणिः सिक्खापदं समादयामि। अदिन्नादाना वीरमणिः सिक्खापदं समादयामि। सुमिच्छाचार वीरमणिः सिक्खापदं समादयामि। कामेशिकाचार वीरमणिः सिक्खापदं समादयामि। सावाद वीरमणिः सिक्खापदं समादयामि। सावाद वीरमणिः सिक्खापदं समादयामि। मज्जपमादत्थाना वीरमणिः सिक्खापदं समादयामि। सुरामीरे मज्जपमादत्थाना वीरमणिः सिक्खापदं समादयामि। सरलेन सद्धिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्रमादेन सम्पादेत। आं भन्ते नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। इति पिसो भगवारहं सम्मा सम्बुद्धो विद्याचरणसम्पन्नो सुरतो लोकविदो अनुत्तरो पुरिषदम्मसारथी सत्तादेव मनुस्सानं बुद्धो भगवादि साक्षातो भगवता धम्मो संदिप्तिको अकालिको एहि पास्सिको उपनयिको पश्चात्तं वेदितब्बो विज्ञो हेति। सुपटिपन्नो भगवतो सारथसङ्गो उजुपटिपन्नो भगवतो सारथसङ्गो न्यायपटिपन्नो भगवतो सारथसङ्गो सामीचिपटिपन्नो भगवतो सारथसङ्गो यदिदं चत्तारि पुरिषयुगानि अट्टपुरिषपुग्गला एष भगवतो सावकसङ्गो आहुनेयो बाहुनेयो दक्षिणेयो अञ्जलिकरणीयो अनुत्तरं पुण्यकीर्तं लोकस्साति।
වන්දාමි ඒතියං සබ්බං සබ්බටානේ සුපටිත්තිකං ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා මිනා පුඤ්ඤ කම්මේන මාමේ වාර සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිරා අතර බොහෝ භික්ෂුන් වහන්සේලා ආනන්ද හාමුදුරුවෝ හම්බෙන්න ආවා. ඇවිල්ලා ආනන්ද හාමුදුරුවන්ට සමහන් කළා. බොහෝ කාලයකින් මේ බුදුරජාණන් වහන්සේගෙන් යමක් දැහැමි කතාවක් අහගන්න හම්බුනේ නැහැ. එහෙනම් අහලා තියෙනවා බොහොම කලකට ඉහතදී. මේ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ මුවින් ධර්ම කතාවක් අහන්න ලැබෙනවා නම් හොඳයි. මෙවලාගේ ආනන්දහාමුදුර සඳහන් කළා එහෙමනම් මේ රම්මක කියන බ්‍රාහ්මණය කියන්නේ බ්‍රාහ්මණයන්ගේ ආශ්‍රමයක් කියන එතෙන්ද යන්න. එතෙන්දී බුදුරජාණන් වහන්සේගෙන් ජවක් දැනගන්න පුළුවන් කියලා. පාරේ විසුන් වහන්සේලා කැමති වෙලා විසුන් වහන්සේලා ඒ පැත්තට වැඩියා. බුදුරජාණන් වහන්සේ පින්දපාතේ වැඩලා අවසානයේ ඉවර වෙලා ධාන්‍ය බලන්න ආනන්දහන් කතා කළා. ආනන්දහන් කතා කරලා කියනවා ආනන්ද දහවල් කාලයේ විවේක සුවේ සඳහා දිවා විහරණය සඳහා මේ පූර්වාරාමයට විධාරණවත් පාසාදී කියන්නේ හාට වඩින් කියලා. ඒකට ආනන්ද හාමුදුරුවෝ තමයි කියලා බුදුරජාණන් වහන්සේත් එක්ක පූර්වාරාමයට වැඩියා. වැටලෙන් දිවා විහාරණය විහරණය පස්සේ හවස් කාලයේ උදාරෝහිට ආනන්ද කතා කරලා සඳහන් කරනවා. ආනන්ද අපි මුණවත පය හොදන්න උබ්බ කොට්ටකය කියලා එකක් තියෙනවා. එතෙන් ලියක් කියලා උපකොට කියන්නේ නැගෙනහිර පැත්තේ තියෙන නාන පොතුවක්. කියලා ආනන්ද හරත් එක්ක දෙන්නේ ගිහිල්ලා ඉතින් මේ එනවත් හොදාගෙන උදාහරණකින් ටික වෙලාවක් එක වෙලෙනකන් හිටියා. ඒ ඉන්නකොට ආනන්ද හරෝ උදාහරණ දෙනවා.
ස්වාමීනි රම්බ කියන බ්‍රාහ්මණයාගේ ආශ්‍රමයේ මෙහෙම කිට්ටුව තියෙන්නේ. මේ ආශ්‍රමය බොහොම රමණීයයි. සිත පහදවන එකක්. ඒ නිසා මේ කම්පා කළ බුදුජාණන් වහන්සේ එතන වඩිනවනම් හොඳයි. මේ බුදුජාණන් වහන්සේ මේ ආරාධනාව පිළිගත්තා. මේ ආරාධනාව පිළිගෙන දැන් බුදුජාණන් වහන්සේ දෙන්න වැඩම කළා. මේ අවස්ථාවේදී අර බුදුන් වහන්සේලා ඔක්කොම මේ රම්බකගේ බ්‍රාහ්මණයගේ ආශ්‍රමයට එකතු වෙලා කතා කරගෙන හිටියා, සාකච්ඡාවක් කරගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ මේ සාකච්ඡා කරන නිසා වැඩම කරලා මේ ආශ්‍රමයේ නැත්තම් ගොඩනැගිල්ලෙන් එළියේ හිටි ඇතුළට ආන්නේ නැහැ. මේ සාකච්ඡා ඉවරෙනවා. මේ කතාව ඉවරනාට පස්සේ ඒක දැනගෙන බුදුහාමුදුරුවෝ මේ උගුර පාදල දොරට තට්ටු කරා. ඉතින් මේ ඇත්තෝ ඒ පාර බුදුන් වහන්සේලා දොරටලා බලවලද බුදුජානන. ඉතින් ඒ පාර උන්වහන්සේ මේ ආශ්‍රමයේ ඇතුළට වැඩම කළා. වැඩ කරලා ආසනයක් බලවල තිබුණා. ආදරේ වැඩ ඉඳලා බුදුන් වහන්සේලා කතා කරලා අහනවා, ආයුත්ත වික්‍රේ ඒ තරේ කතා සම්නිසින්න කාච පනවෝ අන්තරා කතා විප කතා. කියන්නේ මේ මම එන්නේ ඉස්සෙල්ලා මොනවද කතා කරගෙන හිටියේ, මොන විදියට සාකච්ඡාවක්ද කතාවක්ද කළේ කියන්නේ. මුචුන්දාහන දහතන භගවන්තමය පෝනෝ භන්ති ආරබ්ධ ධම්මේ කතා විප කතා අත භගව අනුපත්තෝති. බුදුජනන් වහන්සේ මේ සම්බන්ධ කරගෙන තමයි අපි කතා කරගෙන හිටියේ. ඔබට මේලා තමයි බුදුජනන් වහන්සේ වැඩම කළේ. ඒ පාර බුදුජානක මහා සංඝාල කරනවා බොහොම හොඳයි, බොහොම හොඳයි. මේ බලා වගේ මේ කුල පුත්‍රයන්ට මේක ප්‍රවිච්ඡයයට ඇයිද මේ ශ්‍රද්ධාවේ මාතෘකාව පැවිලා මේ ප්‍රවිදියට මේ විදිහේ ධර්ම කතාවකින් වාසය කරන එක තමයි හොඳ. ඒ නිසා සන්නිපදිතානං ඕභික්ඛේ දයං කරණීයං මේ විදිහට රැස් වෙච්චාම කරන්න දෙන කටයුතු දෙකයි මොනවද? ධම්මීව කතා අරියව තුන්වී භාව කරනවා නම් ධර්ම කතාවක්, එහෙම නැත්නම් ආර්ය තුෂ්ණී භාවයේ නියම. ආර්ය තුෂ්ණී භාවය කියන්නේ ආර්ය මහසේලා නිශ්ශබ්ද වෙන යම් ආකාරය. මේ විදිහට නම් ඒ ආකාරය කියන්නේ භාවනා මනසිකාරයේ සිත් කරන අලවාද වාසය කිරීම. ඊට පස්සේ බුදුහාමර සඳහන් කරනවා මේ පරිේෂණ දෙකක් තියෙනවා. මොනවාද? අරියාජ පරියේෂණ, අනරියාජ පරියේෂණ, ආරි පරියේෂණ, අනාරි පරියේෂණ දෙකක් තියෙනවා. එතකොට කතමාදීනික අනරියා පරියේෂණ, අනාරි පරියේෂණ කියන්නේ මොනවද? හොයන්නේ අනාර අනාරි දේවල් සෙවීම. මොනවද? දෙවික්කවේ ඒකච්චෝ අත්තනා ජාති ධම්මෝ සමානෝ ජාති ධම්මනීය පරියේ. එක්තරා පුද්ගලෙක් කෙනෙක් ජාති ධර්මයේ ජාතිය ස්වභාව කොටම ඉන්න කෙනෙක් ඒ ජාතිය ස්වභාව කොට ඇදියක්ම හොයනවා. ජරා ස්වභාව කොට ඇති කෙනෙක් ඒබඳු දෙයක්ම හොයනවා. ව්‍යාධි ස්වභාවකට ඇති කෙනෙක් ඒ විදිහේ දෙයක්ම හොයනවා. මරණීය ස්වභාවකට ඇති කෙනෙක් ඉබඳු දෙයක් හොයනවා. ශෝකයේ ස්වභාවකට ඇති කෙනෙක් ඒ විදිහේ දෙයක්ම හොයනවා. ඒ වගේම සංකීර්ණ ධර්ම මේ ඉරුට වීම කෙලෙසීම ස්වභාවකට ඇති කෙනෙක් ඉබඳු දෙයක් හොයනවා. එතකොට ඊළඟට උදාහරෝ විතර කරනවා මේ කියන්නේ මොනවද? කිංච විකේ ජාති ධම්මං වදේ. ජාති ධම්ම කියන්නේ මොනවද? ජාතිය ස්වභාවයක් ඇති දේ කියලා කියන්නේ මොනවද?
උත්ත භරියන් වික්‍රේ ජානි දම්ම උත්ත භරියන් කියන අමුදරුවන් දාසිදා සංජාත ධම දසිදස්ස අජේලකම් කියන්නේ ඉලුවටලු කුක්කුර කුක්කුඩ සූකර ඒ කියන්නේ කුකුල්ලෝ ඌරෝ කියන ටිකට සතු දෙන්නේ ජාති ස්වභාවය හත්ති ගවාස වලවන් ඇත්තු ගවයෝ අශ්වයෝ වෙලඹ කියන අත්තස් ගව මහසෝ කියන ජාත රූපයයන් ජාති ධම්ම රන් දෙදී උතුමයි ඒව ජාති ධම්ම ජාති ධම්ම හේතේ බිකේ උපදෝ මේ ජාතිය ස්වභාවයකට ඇති මේ කියන දේවල් ඔක්කොම උපදී කියලා කියනවා නෝ එතයන් ගතිතෝ මුචිතෝ අජ්ජාපන්නෝ අත්තනා ජාති ධම්මෝ සමානෝ ජාති ධම්මඤ්ඤේ පරිවිදේ එතකොට මෙතන මෙහි යම් කිසි කෙනෙක් කුෂ්ණාවෙන් බැඳිලා ඒකෙම මුසපත් වෙලා බහැගෙන ඉන්නා වූ මේ ලෝකයා ඉබදු දේවල්ම හොයනවා එහෙම දේවල්ම හොයනවා පොදුම ජාති ධම්ම කියන්නේ ජරා ධම්ම කියන්නේ ජරාවස කොට ඇද්දී කියලා කියන්නේ මොනවද ඒක නියමයි මුත්ත වරියන් දාසි දාසන් අජේලක කුප්පක සූකරන් ඒවාදී සඳහනවාදී නියම ව්‍යාධිය ස්වභාව කොට ඇද්දී වල කියලා කියන්නේ ඒක ඔය අර මිනිස් සඳහන් කරන නියම මරණීය ස්වභාව කොට ඇද්දී දේවල් කියලා කියන්නේ ඕවම සානසන් මේ පොඩි ප්‍රශ්නයක් ආන් කැමති මේ වනකදී මම ඇහුවා දැන් මේකට පොඩ්ඩක් සම්බන්ධයි බුදුහාඳුර කෙනෙක්ගේ පවසන ධර්මය මේ ඒකෙන් වටිනාකමක් නැති වෙනවා කියලා මේ ඉපදීම වයසට යාම මරණය නැත්තම් ධර්මය මේ ලෝකේ අදාල් නැහැ නැත්තම් ඒ කියන්නේ වටිනාකමක් නැති වෙනවා කියලා මේ තුන නැත්තම් එහෙම මේ බණක මම ඇහුවා ඉතින් ඇයි ලෙඩවීම ඒකට ගන්න නැත්තේ ජාජරවල් නේද කියන්නේ බුදුහාමුදුරු කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ මේ කියන කාරණා නැත්තම් ඒක කියන්නේ ඔව් හැබැයි තුනයි වැඩන්නේ ඔය එතන එතන ඇත්තම ගාතිය එතන යම් යාත්‍යෙ තියෙනවා. හා? මේක කෙලින්ම කිව්වට ඔව්. හරිද? ඔව්. તો ගොඩක් තැන්වල ජාති ජරා මරණ කියන එක කියන්නේ. නමුත් ඒකට ඇතුළත් වෙලා තියෙනවා. ආ රයිට්. ගොඩක් තැන්වල කියන ජාති ජරා මරණ තුන නැත්තම් බුදු කෙනෙක් ලෝක පහළ වෙන්නේ නැහැ කියලා කියන එක. ඒක විදර්ශන ක්‍රමයේ කියන පහළ. ඒකට අරකට ඒකට ඇතුළත් වෙලා තියෙනවා නේද? ඒක ව්‍යාධි දර නෙවෙයි දැන්. මේ ලෝක වීම ආරේ 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 ඒවත් අරකට ඇතුළත් ඉන්නේ ආර්ය පරිශ්‍රණ කියලා කියන්නේ නේද දැන් ඒකේ ට්‍රාන්ස්ලේට් වෙන ඉංග්‍රීසියෙන් නෝබල් සර්ච් කියලා නේ පරිශ්‍රණ කියන්නේ ඒ කියන්නේ සෙවීමද නැත්නම් සෙවීම ඕකේ දැන් ආර්ය කියන්නේ කොහෙද දැන් ඉංග්‍රීසියෙන් ට්‍රාන්ස්ලේට් නෝබල් හැටියට ආර්ය කෙනෙක් හරි තේරුම් මොකක්ද හඳු? තුන් කියලා තුන් තුන් කියලා ගන්න පුළුවන්. වයිස් කියලා තුන්. ශ්‍රේෂ්ඨ. දැන් ආර්ය භාවයට පත් වෙච්ච අය කියන්නේ මාර්ගඵල වලට පත් වෙච්ච ආර්ය භාවය. ආර්ය මාර්ගය කියන්නේ
උඩින් ගත්තම ආර්ය කියන්නේ උතුම් කියන එක නේද? ආර්ය ආර්ය කියලා කොටසක් තියෙනවා. ඉතිහාසය තමයි ආර්යන්ගේ වැමිනිය කියලා කියන්නේ. ආර්ය භාෂාවයි කියන්නේ. ඒගොල්ල අනිත් අයට උසස් දාන්දර යම් කිසි විදිහකින් නැත්තම් නිකම් එහෙනම් මොකක් හරි මේ ආර්යයන් කියලා ගත්තාම උසස් කතාවක් يعني අපි කියන විදිහ උසස්කම නේද? කන් જાතියක් වගේ ඉන්නද මේ જાතියක් නේද જાතියක් ඉන්නද? සුතුනේ අරගොල්ල ඉස්සර තැන් තැන් වල ගමක් කර කර ඉඳලා ඒක තැනකට දැන් අතරලා දිනා ඊට පස්සේ අහගෙනද ගමන් කර කර ඇවිල්ලා මෙඹු වගේ ඊට පස්සේ අපි දෙශිස්තුම වගේ වදිනවා මම අරිය උනේ කියලා මේ ඉතින් වචන වල කඩ කඩ කිය පොඩ කවුන්ටර් එකෙන් බර විස්තර කළා දෙන්නේ ඔය ධර්මයේ නම් අපි කියන කින උතුම් කියන ඒකත් අපි කියන පාලි වචනේ ඒක රිය කියන එකට පාලි තේරුම් ගන්න නැහැ. ඒ අමුදුර බඩල් කියන නම වචන ඇත්තටම කඩකඩ ගාන ඒක තේරුම් කරලා දෙනවා. මේ වචන වල උඩක් කියනවා. අරහන් කියන එකත් ඔයගේ කඩනවා. අරහන් අරහන් එක රහසක් නැහැ කියන්නේ. ඉතින් ඒක වැරදි. ඒ කියන්නේ පාලි භාෂාවන් වල ඒ විවාහර වැරදි. එහෙම කඩන්න බෑ. කඩන්න පුළුවන් තැන තියෙනවා. අතර අර්ථවත්ව කඩන්නේ රිය කියන එකේ පාළි තේරෙන්නේ. ඒ අඳුරේ පොත දිල් දුන්නා. අඳුරේ පාළි. දැන් කද නැහැ කියලා. හරි. ඒවත් මතයක් තියෙනවා. ආ තියෙනවා තියෙනවා. දැන් හතරෙන් ලඟ කර තියෙන්නේ. සාක්‍යයන් එන්නති ආර්ය කට්ටිය කියන්නේ අහන්න සාක්‍ය ආර්ය සුදුපායක වර්ණ ඒ කන්න ආර්යය දුර්වර්ණය හින්ද අරගුරු සස්ස බුදුහාමුදුරේ කියලා දැක්කන්නේ එහෙම එකක් නැහැ මෙතන ආර්ය පරිශ්‍රණය කියන්නේ මේ උතුම්ම එතනට ඒක අදාළ නැහැ අර ආර්ය කියන ආර්යෝ ආවයි කියන එක කියනවා ජාති ජරා ව්‍යාධි වර්ණ ශෝක සංකීර්ණ කිනියෝ මේ ස්වභාව පත්තන දේවල් තමයි මේ සඳහන් කරන්නේ මේවා පිළිබඳව සෙමීම මේ යම් කිසි කෙනෙක් කරනවා නම් ඒක ආදී අනර්යාවදී අනාදි පරිදි ඒ කියන්නේ තුන් භාවයට පත් නොවෙනේ වගේ කියන්නේ. ඊටතරම ප්‍රථම ආත්මික අරියා පරිේශන. අරිය පරිේශන කියන්නේ මොකක්ද? ඉදවික්‍ර ඒකච්චෝ අත්තනා ජාති ධම්මෝ සමානෝ. නම් කිසිගෙන ජාති ස්වභාවයක ඇතිව ඉඳලා ජාති ධම්මේ ආදීනවම දික්වා මේ ජාතිය ස්වභාවක ඇති මේ ස්වභාවයේ ආදීනෙ දැනගෙන අජාතං අනුත්තරං යෝගක්ඛේම නිබ්බාන පරියෙති ජාතියක් නැති උතුම් වූ මේ
යෝගක්ඛේම මේ යෝග කියලා කියන්නේ හිඳීමනේ මේ යම් කිසි ගන්නා උත්සාහයේ යෙදීම ක්ෂේම නිදහස වෙච්ච නිබ්බාණම් පරියෙදි නිවන හොයන මෙලින් කියනවා මේ ජාතිය නැවැත්වීමේ අවස්ථාව නැත්තම් නිවන සෙවීම තමයි මෙතන අරිය පරියෙදි වගේ ජරාව සුභහත් කොට ඇති කෙනෙක් ඒ ජරාවෙන් මිදුණා වූ නිවන සෙවීම ව්‍යාධිය ස්වභාවයකට ඇති කෙනෙක් ඒ මිදුණා වූ නිවන සෙවීම උන් විදිහට ඒ උතුම් වූ නිවන සෙවීම තමයි අරිය පරියෙදි කියන්නේ ඊළඟ බුදුහාම සඳහන් කරනවා මෙහෙම අහම් විරුතං වික්කේ බුද්ධේ සම්බෝධ අනිවිසම් අනිවිසම් බුද්ධෝ බෝධසත්ව බෝධසත්වෝ සමානං මමත් ඉස්සර මේ සම්බෝධියේ ඉස්සෙල්ලා බුද්ධත්වයේ ඉස්සෙල්ලා බෝධසත්වෝ සමානං බෝධසත්වයේ වශයෙන් ඉන්නකොට අත්තනා ජාති ධම්මෝ සමානං මම ජාති ස්වභාවයකට ඇතිව ඉඳගෙන මේ විදිහේ දේවල් මම කියුවා ජරා ස්වභාව ඇතිකොට ඉඳගෙන ජරා ස්වභාවයකට ඇති දේවල්ම හෙව්වා. ව්‍යාධිය ස්වභාවයකට ඇති කෙනෙක් වශයෙන් ඉඳගෙන ඒබඳු දේවල්ම හෙව්වා. ඔය විදිහට මේ අනාරි පරිශන මම කළා. තස්සමයි මිකේටද හොල්. ඉතින් මට මෙහෙම කල්පනා වුණා. කින්නකෝ අහං අත්තනා ජාති ධම්මෝ සමානෝ ජාති ධම්මඤ්ඤම පරිශන. ඇයි මොන කාරණාවක් නිසාද මම මේ ජාතිය ස්වභාවකට ඇතිව ඉඳගෙන ඒ වගේ දෙයක්ම හොයන්නේ පරිහරණය කරන්න හොයන්නේ ජරාව ස්වභාවකට ඇති කෙනෙක් ඉඳගෙන ඇයි මේ ජරාව ස්වභාවකට ඇති වරම හොයන්නේ ව්‍යාධිය ස්වභාවකට ඇති කෙනෙක් ඉඳගෙන ඒ බඳු දෙයක්ම හොයන්නේ මරණයේ ස්වභාවයකට ඇති කෙනෙක් වෙඳගෙන ඇයි ඉබදු දෙයක්ම හොයන්නේ? ශෝකයේ ස්වභාවයකට ඇති කෙනෙක් වෙඳගෙන ඇයි ඉබදු දෙයක්ම හොයන්නේ? ඊළඟ කිලුට වීම, කෙලසීම ස්වභාවයකට ඇති කෙනෙක් වෙඳගෙන ඇයි ඉබදු දෙයක්ම හොයන්නේ? ඒ නිසා ජන්නෝනාහං අත්තනා ජාතම්මෝ සමානෝ ජාතම්මේ ආදීනා නිදිත්ත අජාතං අනුත්තර යෝගක්ඛේම නිබ්බාන පරිශේයං. ඉතින් මම මේ විදිහේ ජාතිය ස්වභාවයකට ඇති කෙනෙක් ඉඳගෙන ඒක ආදීනව දැනගෙන ජාතියෙන් තොර වෙච්ච මේ උතුම් වූ නිවන සොයනවා නම් හොඳයි. ජරා ස්වභාවයකට ඇති කෙනෙක් ඉඳගෙන මම ඒක දැනගෙන ඒක ආදීනව දැනගෙන නිවන හොයනවා හොය ඔය විදිහට හොඳයි කියලා වුණ මම මේ මට කල්පනා වුණා. සෝකෝ හම් වික්‍රී අපරේණ සමයෙන් එහෙම කල්පනාට පස්සේ මම පස්සේ කාලයකදී ධාරෝ සමානෝ බාල වයසේ කියන්නේ නඳුරු වයස කියන්නේ නෙමෙයි මෙතන. ඒ කියන්නේ මේ විදිහට අවස්ථර දෙනවා. සුසු කාල කේසෝ භද්‍රේණ යොබ්බරේණ සමන්නාගතෝ පටවේණ වයස සුසු කාලකයේ සෝතා හොඳට කළු කෙක් තියෙන්නේ මද්රේන යොබ්බණයෙන් සමන්නාගතු මත්‍ර යවගෙනගෙන් යුක්ත වෙලා කා පටමීන සක්වායස ප්‍රථම වයසේ ප්‍රථම වයසක කියන්නේ ජීවිතයේ අවශ්‍ය කාලය සීයක් කියල ගත්තොත් මුල් කොට්ටාසේ පටම වයස දෙවනක මජ්‍යම වයස පීලක පච්චිම වයස අවුරුත්යක් තිස්තුනක් උතරගම් පටම වයස නමේදී අපරිෂ්ඨමනේ තුව පටන් වයි ප්‍රථම අකාමකාන මාතා පිතුන්න අසෝකාන රුදන්තාන අකාමකාන කැමැති නැති මව්පියන් අසෝකාන රුදන්තාන මේ කඳුළු පිරුළු මූණෙන් යුක්තව අනද්දි කේස් මත්සුන් ඕහාරෙත්තා කාලායන වත්තාන අච්චාදිත්ව අගාරස්ම අනගාරය පබ්බති කෙස් මේ රැවුල් කපලා රසාවත්තගෙන මම
ගිහිගෙන් ඉඳලා පැවිදිුණා. ඊළඟට කියනවා සෝ ඒව පබ්බිතෝ සමානෝ කිංකුසල ගවේසි මේ විදිහට මහාන වෙලා කුසලයේ කියන්නේ මොනවද කියලා හොයමින් අනුත්තරං සම්තිපද වරපදං පදියේ සමාන උතුම් වූ මේ ශාන්ති පදේ හොයමින් මොකද කළේ යේන ආලාරෝ කාලාම තේන සංකම් ආලාර කාලාම හම්බෙන්නේ ගියා උපසංකවිත ආලාරං කාලාමං ඒතද වෝචං ගිහින් ආලාර කාලාම කියන පුළුවන් මෙහෙම ඉච්ඡා මහං ආවසෝ කාලාම ඉමස්මින් ධම්ම වෙලින් බ්‍රහ්මචර්යං චරිතු මම මේ කාලාමේනි මේ ඔබේ ශාසනයෙහි බ්‍රහ්මචර්යාවෙහි වාසය කරන්න මම කැමතියි කියන ආලාර කාලාම කියනවා එන අමු සඳහන් කරා බුදුහාමුදුරුවෝ තුබට ඊළඟට ඊට පස්සේ එහෙම කිව්වම ආලාර කාලා මොකද කළේ ආලාර කාලාම මේ තාපසයා මේ සිද්ධාර්ථ තාපසයන් සදාන් කළා එහෙනම් මේ ශාසනයේ මේ වාසය කරන්න මේ ධර්මයේ මේ විදිහයි විබද්ධාවයකදී ධර්මයක යම් කිසි කෙනෙක් හරියට කටයුතු කරනවා නම් නොමෝ කරගින්න මේ ආචාර්යන් වහන්සේගේ ධර්මයේ තමම අවබෝධ කරගෙන වාසය කරන්න පුළුවන් කියලා. සනස මේ එතන සඳහන් වෙන්නේ අර මේ දෙමෝපියෝ අඩද්දි ගියා කියලානේ. දැන් අපි ඉගෙන ගන්නේ කාටවත් කියන්නේ නැතුව අභිනිෂ්ක්‍රමණය කරා කියලා ඡන්න. ඒකද ඒ දැන් ඒ කතාව සූත්‍රවල සඳහන් වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ ඒක එතන අනිත් වෙනසක් මෙහෙමනේ. දැන් මේ කතාව කියන්නේ අමෝපියන් අඩද්දි ගෙදරින් ගියා කියන නම නෙවෙයි. මෞර්යයන් හදද්දී මහල් වුණා කියන්නේ මෞර්යයන් හදද්දී මහල් වුණා කියන්නේ ඔව් සුද්ධෝදන ඇතුළ හරියට දුක්ුණා ඔව් එතන අර මේ අර මුල් කාලේ කතා කොහෙද හඳුර ඇත්තටම එන්නේ කියන්නේ මං සූත්‍රවල සඳහන් වෙනවද නැත්නම් සූත්‍රයේ දැන් සමහර තැන් වල මතකන උදේ කියනවනේ මට මේ වාලිලා තුනක් තිබ්බා ඔව් මේ විදිහට වින්දු මොකෝ කියනවා ඒතර අර ඈ මේ ඇඳුම් මට මේ තැඟලින් ගෙනාව මේ වගේ ඇඳුම් ඉන්න සර්වන්ට්ස්ලාට වෙන තැඟවල මේ දෙන්නේ කියන මට මේ මහල් වෙන ඉස්සෙල්ලා මම මේ තරම් සැප වින්දා මම කන කෑම මොකද්ද අවුරුදු 3ක් දෙන සුවඳවා හාල් ඔව් ඉවන් කෑම ඊතර හන්ද දැන් ඉපදිලා අර නෙළුම් මල් හතක් උඩ ඇවිදිච්ච එක ඇතර ආසිත කියනවා මේ මහා බදන් අච්චරිය ආරේ එතර දේව ධර්මතා එතර අර අසිත තවසෙල එක ඇඟිල්ලක් ඒ මේ ඔසප ඒ ඔක්කොම සූත්‍රවල සඳහන් වෙනවා අසිතගේ කතාවනේ සූත්‍රයේ ඉතින් ඒක පිළිගන්න කොට දෙවියෝ පිළිගත්තේවා ඒක මල් හතක් ගැන සඳහනක් නැහැ. හත් පියවරක් යෙදෙන්නේ කියන එක. අකෝහමස්ලෝකයේ කොහේ සූත්‍රය. ආ.
මොකද කම්පිටිෂන් එකක් තිබ්බනේ හඳුර ඒ ඒ ඔක්කොම ඒවත් ඒවා ඒවා ඉතින් කොහෙන්ද ඒ වගේ ඩීටේල්ස් පෙඩින් මේක බුදුහාමුදුරු පෙළේ කියන්නේ යසෝතරා රාත්මේනින් වහන්සේ විස්තර කරනවා මේ අපදාන බාලී ආර ආර අනිත් රාහුල හාමුදුරුවනත් සටහන වෙනවානේ වෙන තැන් වල අපදානක් තියෙනවා ආර මේ ඔක්කොම තමන්ගේ විස්තර ඒකෙලු කියනවා ආර බුදුරජාණන්තේ ඔක්කොම කරත් එහෙම සඳහනක් කළා නේ තමන් තමන්ගේ විස්තර කියන ඒවෙන් තමයි ඒ චරිත ගත ආර කියවන්නද බලන්න ගන්න හඳුරන්නේ බුද්ධ චරිත එතකොට දාලාර කාලා මට මෙහෙම දුවා කොහොමද විහෙර කාය අස්මා තාදිසෝ අයන් ධම්මෝ යත් විඤ්ඤෝ ගොයසෝ නචිරස්සේව සකං ආචාරිය නම් සයන් අවිඤ්ඤා නචිරත්තා සම්බන්ධ වී ඉඳලා ඒ නිසා මේ ශාසනය මේ විදිහට වාසය කරන්න ඥානවන්ත කෙනෙක්ට මේ ධර්මය හරියට දැනගෙන තාම අවබෝධ කරගෙන වාසය කරනවා කියන එක. සෝකවහං වික්‍රේ නචිරස්සේ කිප්පමෙව තන් ධම්ම පරියාපෝ මම වැඩි දවසක් යන්නේ ඉස්සෙල්ලා ඒක ඉගෙන ගත්තා. සෝකහාන්තකේ තාවතකේදී ඔට්ට පහත මත්තේ ලබිත ලාභ මත්තේ ලාභන මත්තේ ඥානවාදං වාදාන තේරවාදං ඥානං. ඒ කියන්නේ මම හොඳට මේක ප්‍රගුණ කරාද කියලා කියනවා නම් මේ යම් කිසි කෙනෙක් කතා කරපුවා වුණින් නැත්නම් ඒකට කතා කරපුවා වුණින් ඒ කියන දේ හරියට මම දන්නවා. කතා කරනකොට දන්නවා මේ කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ විදිහට මම මේ ධර්මයේ ඉගෙන ගත්තා. එතකොට ඒ නිසා මම මේ ඒ තේරවාදන් මම ඒ ධර්මයේ ස්ථිරයි කියන කතාවත් ඒ වගේම ඥානං පස්සාමීති මම දන්නවා මම දකිනවා කියන මේ පටිඥාන අහංචේ වඤ්ඤේ අනිත්‍යයටත් මේ කාරණා මම කියනවා මගේ ගැන මෙහෙම කියනවා මේ කාරණා ඒ කියන්නේ මේ වචනේ කියනවා නම් මේ ආලාර කාලාම මේ යම් ධර්මය ප්‍රකාශ කරා නම් මේ තංගේ තාපස ප්‍රතිපත්ති පිළිබඳ මේ පුරණ මොනවාරි ප්‍රතිපත්තිය පිළිබඳව බොහොම ඉක්මනටම දැනගත්තා. ඒ කියන්නේ කතා කරනකොට මේ දැන් මේ කියන්නේ මේකයි කියන හොඳ නැහැ. ඊට පස්සේ වෙන මට මෙහෙම කල්පනා වුණා. මොකද නකෝ ආලාරෝ කාලාම මන් ධම්ම කේවල සද්ධාමත්ත්වයේ කියන සයන් අභිඥා නැතිකර්තා උපසම්පති මෙහෙර මෙහෙරාමේ කෝවිලේ. ආලාකාර ආලාර කාලාම නිකම් යන්තම් මේ විශ්වාස මාත්‍රයේකින් මේක මම දැනගෙන වාසය කරනවා කියලා කියන්න විදිහක් නැහැ. අද ආලාර කාලාම ඉමන් ධම්මං ඥාන පසං විරතියදී මේ කාන්දෙන් ආලාර කාලාම මේ ධර්මයේ නුවණින් දැනගෙන දකිමින් තමයි වාසය කරන්නේ. මේක අවබෝධයක් තියෙනවා කියන්නේ. එහෙනම් අතක් වහම් වික්‍රේ යේ ආලාර කාලාම තේරුම් ගන්න තමයි. මම ආලාර කාලාම හම්බෙන්න ගියා. ඉහිල්ලා ආලාර කාලාමට මම සඳහන් කළා මෙන්න මෙහෙම. කිත්තාවතානෝ ආවසෝ කාලාම ඉමන් ධම්මං සයන් අමිජ සත්‍යගතව සම්බන්ධ ප්‍රවේදේශේදී මොන ආකාරයටද කොපමණකින් කාරණා කීපයකින්ද මේ ධර්මය තමන් හරියට අවබෝධ කරගෙන ප්‍රකාශ කරන්න. ඒවා මුත්තේ විතුව ආලාර කාලාම ආකින්චඤ්ඤායතන පවදේසි. මං එහෙම කිව්වාම ආලාර කාලා මට ආකින්චඤ්ඤායතන පුදවා ගන්න හැටි පැහැදිලි කරා. ආකින්චඤ්ඤායතන පුදවන්නේ මෙහිමයි. එතකොට බෝධිසත්ව කල්පනා කරනවා මෙන්න මෙහෙම. නකෝ ආලාර
සේව කාම කාලාමස අති සද්ධා ආදාර කාලාවට විතරනේ සද්ධාව තියෙන්නේ මටත් සද්ධාව තියෙනවා අහම් මයි හම් අති සද්ධා ඊළඟ ආදාර කාලාවට විතරනේ වීර්යය තියෙන්නේ මටත් වීර්යය තියෙනවා ආදාර කාලාවට විතරනේ මේ සතිය තියෙන්නේ මටත් තියෙනවා ආදාර කාලාවට විතරනේ සමාධිය තියෙන්නේ මටත් සමාධිය තියෙනවා ඊළඟ ආදාර කාලාවට විතරනේ මේ පඤ්ඤාව තියෙන්නේ මටත් ප්‍රඥාව තියෙනවා ආලාර කාලාව යම් ධර්මයක් අවබෝධ කරගෙන මම මේක මේ අවබෝධයට නැත්නම් මේ ඥානයට ලැබිලා වාසය කරන්න කියලා කියනවා නම් අන්නේ ධර්මය අවබෝධ කරගන්න මම මහන්සි ගන්නවා හොඳයි කියලා මහන්සි ගත්තා. සෝකවාහම්පික්කේ නැතිවසියේ මම වැඩි කල් ගත්තේ නැතුව බොහොම කෙටි කාලකින් මේ ධර්මය අවබෝධ කරගත්තා. ඒ කියන්නේ ආකේඥායතන ධ්‍යානෙ බුදුවකට කියන්නේ. ඉතින් තේරුම් ගන්න පසන තාපෙන් ඒ වචනේ අරූපාවචර ධ්‍යානය. කියන්නේ රූපාවචර ධ්‍යාන වලින් පස්සේ අරූපාවචර ධ්‍යාන. කියන්නේ පළවෙනි ධ්‍යාන හතරට හතරෙන් පස්සේ. ආ. ඉස්සෙල්ලාම කියන්නේ ආකාසඤ්ඤායතනෙ ඉඳස්පද විඥානඤ්ඤායතනෙ ඊළඟට ආකේඥායතනෙ. ඒ කියන්නේ ඒ ධ්‍යාන තුනක් බුදුවකට කියන්නේ. ඊට පස්සේ බුදුහාරුගෙන මම ආලාර කාලාව හම්බෙන්න ගියා. ඊට ආලාර කාලාවට මෙහෙම මම සඳහන් කළා. එත්තාදානෝ ආසෝ කාලා මෙමන් ධම්මං සයං අභිඥා සච්චකතා උපසම්පති පරිදේසු. එතකොට මේ අවබෝධ කරගෙන ප්‍රකාශ කරන්නා මේ ධර්මෙ මෙච්චර තියෙනවා. මෙච්චර දැන් මේ අවබෝධය තියෙනවා. එතකොට ආලාර කාලාව වෙන ඔය එච්චර නම ඒ දක්වා විතරයි බුදුහාරෝ කියනවා ඔයාලා රාම කාලාම කියන මම මේ මෙච්චර තමයි අවබෝධ කරගෙන වාසය කරන්නේ මේක තමයි කියන්නේ කියලා. බුදුහාරෝ කියනවා මේ මම මෙහෙම කිව්වා ආම්පිකෝ ආවසෝ එත්තාවත ඉමන් ධම්මං සයන් අභිඥා සච්චිකත්තා උපසම්පජ්ජ විහරාමි. ඔය කියන කාරණා නැත්නම් ඔය කියන ධර්මයේ ඔය කියන ඥානෙ මම දැන් මේ අවබෝධ කරගෙන දැන් මේ ධ්‍යාන උපදවාගෙන මම ඉන්නේ. මේ පාර ආලාර කාලාම කියනවා මේ ආභානු ආවසෝ සුරත්තන්නු ආවසෝ අපට හරි ලාභයක් උද ලැබීමක්. ඒ මොකද? යේමයන් ආයස්මන්තං කාර්යසං සම්ප්‍රප්ඥාරින් පස්සාන මං හා සමාන සම්ප්‍රප්ඥාරින් වාසය කියන දකින් ලැබීම හරි හොඳ ලැබීමක් කියලා. යම් ධර්මයක් මං අවබෝධ කරගෙන වාසය කරනවා නම් ඒ ධර්මය තුරු අවබෝධ කරගෙන වාසය කරනවා. යම් ධර්මයක් ඔබ අවබෝධ කරගෙන තියෙනවා නම් ඒක මම දන්නවා. ඔබ යම් දෙයක් දන්නවා නම් ඒ දෙය මම දන්නවා. ඒ නිසා මම ඔබයි මම දෙන්න එක හා සමාන. මේ දැනීම. ඒ නිසා ඒදානි අවශ්‍ය උභව සන්තා ඉමං ගණන් පරිහරාමිදී ඒ හිඳ අපි දෙන්න එක්කම දැන් මේ පිරිස පාලනය කරමු. පිරිසට ගුරුවරු වෙලා අපි දෙන්න එක්කවලා මේ පිරිස මේ පාලනය කරමු මේ කියලා. එතකොට කියනවා දැන් මුලින් ආජා ආලාර කාලාම මට මගේ ගුරුවරයෙක් හා සමානව ඉඳලා දැන් තමන් හා සමාන කෙනෙක් ඒ තත්ත්වෙට දැන් තිබ්බා. ඒ වගේ බොහොම උසස් ආකාරයක මං පිදුවා. ඉතින් මට මෙහෙම කල්පනා වුණා. මොකද්ද? නායං ධම්මෝ නිබ්බිදාය නිරාගාය නිරෝධාය උපසමාය අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බාන සම්මතයි. මේකෙන් ධර්මය නිබ්බිදා කලබිරීම පිණිස නෙවෙයි. විරාගය පිණිස නෙවෙයි. නිරෝධය පිණිස නෙවෙයි. සංසිධීම පිණිස නෙවෙයි විශේෂ ඥානීය පිණිස නෙවෙයි සම්බෝධිය නිවන පිණිස පවතින එකක් නෙවෙයි. ආකේඥාද කියන්නේ හින්දා අපි ලබතයි. ඒ නිසා යාවදේව ආකේඥායතන උපවත්තිය. මේ මේ ධර්මයේ තියෙන්නේ ආකේඥායතන මේ ඒ බබලව ඉදීමට පමණයි. ඒ නිසා මොකද කරේ සෝකෝ අහං වික්කවේ තන් ධම්මං අලලං කරිත්වා. ඒ හින්දා මම ඒ කියන්නා වූ
මේ ධර්මය වැඩන්නේ නැහැ කියලා කල්පනා කරලා තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කම් ඒකෙහි කලකිරීම යන්නේ ආලාර කාලමිනු ඉවත්ුනේ ආකාරයට ඊළඟ ආයෙත් මේ කුසලයේ කුමද්දේ හොයාගෙන හරන යේන උද්දකෝරා මුත්තෝ තේරව සංකන්න උද්දකරා මුත්ත කියන මේ තාපසය ළඟට ගියා. මේ උද්දකරා මුත්තටත් මේ කාරණාව සඳහන් කළා. මම කැමති ඔබලගේ ප්‍රපචාරියාව ඉරෙමි කියලා. ඉතින් ඒතනත්තා ධන ධර්ම දේශනා කළා. මේ කියන කාරණා මහවදු මේ සිද්ධාර්ථතාවසු දැනගත්තා. ඒවා පොදු කරගත්තා. ඒ නිසා බොහෝ කෙටියෙන් ඒ පිළිබඳ මේ බොහෝ ක්ෂණයේ දැනගෙන අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන උද්දකරා මුත්තලා ගිහිල්ලා කිව්වට පස්සේ මම මේ කියන දේවල් දැන් කොහොමද දන්නේ කියලා ඒ පාර මේ මේ සංඥා නාසංඥා යතනේ පුරවා ගන්න හිතනවා. වැඩිදාරක් කියන්නේ නෝවි බොහෝ ක්ෂණයේ ඉක්මනටම මේ සංඥා නාසංඥා යතනේ පුරවා ගන්නවා. පුදවගෙන මේ උද්දකරා මුත්ත තාපසයාලාට ගිහිල්ලා අහන්න මෙච්චර දේවි කියලා. එතකොට කියනවා ඕ මෙච්චර තමයි මේ කියලා. මට අවබෝධ කරලා තියෙන්නේ මෙච්චරයි කියලා. මේව සංඥා න සංඥා මේව සංඥා සංඥාව නැත්තිත් නෑ ඇත්තිත් නෑ කියන්නේ මේ ධ්‍යානයේ ස්වභාවයයි. ඒ තමයි මේ සංඥාව විදිහ බොහොම සියුම් කියන්නේ සංඥා ඇත්තිත් නෑ නැත්තිත් ඒකම කවරි ඉන්න සද්භාවන වගේ කරනකොට හුස්ම නැති වෙලා යන අවස්ථාවකට වගේ පත් වෙනවා කියලා ඒක තමයි තමයි ඒ වගේ තැනක නෑ එහෙම එකක් නෙවෙයි මේ වඩන්න ගන්න අරමුණ තමයි ඒව නිවනට යොමු කරන මේ ධ්‍යාන ධාතු නැත්තම් වෙනම ඉතින් ඒව අනිත් හතරට වඩා උසස් නේ. ඔව් මේ රූපවචන අර අද දෙහන ඉක්මවල නේ. ඒවයින් නිවනට මේව කරන්න පුළුවන්ද? එතනින් හරවන්න ඕන. ආ එතනින් පුළුවන්. අනිත් දෙවි දර්ශනාවන් හැමදේම ඔක්කොම සමතද? මේව සමත. ඔව්. ප්‍රථම ධ්‍යාන විතක්ක විචාර වේිත සුපේ කර්තතයි එන පහ. ඊළඟට ද්විතිය ධ්‍යාන වේිත සුපේ කර්තතයි. තෘතිය ධ්‍යාන සුපේ කර්තතයි. චතුර්ථ ධ්‍යාන උපේක්ඛා එකයි. ඊපස්සේ එතන යෝගියා කල්පනා කරන මේ රූපේ කියන එක මේ කරදරයක්.
රූපස්කන්ධය කරදරයක්. ඒ නිසා රූපස්කන්ධය අතහැරලා අරූප ධානවලට අදිෂ්ඨාන කරලා අරූප ධාන අනන්ත වූ ආකාශෝ කියලා ආකාශේ. ආකාශේ කියන්නේ මේ ඉහළ තියෙන විතරක් නෙමෙයි. දැන් මේ ශරීරය ඇතුළේ පිට තියෙන මේ සිදුරක් හැම සිදුරක් මේ කළා ඒ ධානයට සම්බන්ධයි. එතකොට එතන රූපේ අරූපේ කරන්නේ. ඒ කියන්නේ වේදනා සංඥා සංස්කාර විඥාන විතරයි. එතකොට ඒකට සම්බන්ධයිලා ඊට පස්සේ යා ඒ අවකාශෙත් දකින්න මේ අවකාශයේ මේ විඥානේ තියෙන නිසා තමයි මේ අවකාශය තේරෙන්නේ කියලා අනන්ත විඥානෙන් කියලා විඥානේ ඊටස් මෙන්න විඥානේ විතරයි. විඥානේ විතරයි. ඊට පස්සේ මේ විඥානය එතකොට විඥානංසාරයෙන් දැනෙන ඊට පස්සේ ටිකක් මේ ධ්‍යාන සම්බන්ධයිලා ඒක තමයි සිළු මතින් කරන්න බෑ නෙමෙයි. මේ සුදුනාගේ දින ඊළඟට නැත්තේ මේ මුකුත් නැත්තම් රූපයක් නැත්තම් විඥානයක් නැත්තම් කිසිම දෙයක් නැත්තම් හොඳයි කියන අදහස එනවා. ඒක පරණදී දැකලි කරගන්න ඕනේ කිසිවක් නැහැ කියලා ඊට පස්සේ නාමයි. නර අකින්චඤ්ඤායත දැනුම් ඊට පස්සේ කල්පනා කරලා මේ සංඥාවෙන් මෙතන දේවා මේ සංඥාව දුකරන්න තමයි සංකල්පය පරිපූර්ණ කරන මේ සංඥාව නැති එක තමයි සංඥාව. તો සංඥාව ඇත්තේ නැති නැතිනම් ඥානයට වත්න ඒක තමයි නේව සංඥා නා සංඥා කියලා. ඊට පස්සේ අනාගාමී හෝ රහත් හෝ උතුමන් වහන්සේ එතනින් පස්සේ තමයි නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාපත්තිය සංගතී රාෂ්ට්‍ර සමාපත්තිය එතනින් විදර්ශනාවට හරවන්න නම් ඉන්නේ මයි නැත්තම් පට මධ්‍යහණින් වුණා විදර්ශනාවට හරවපු තරහත් සංඥා වේදිත නිරෝධ සමාධි. සංඥා වේදිත කියන්නේ සංඥා අවේදී එනේ සංඥාව නේ. මෙතන නිරෝධ සමාපත්‍ය සංඥා නේ. ඒකේ දවස් 7ක් කිසිම අර තියෙන බුදුරජාණන් වහන්සේ එන ගහලා සත්තු මැරෙලා වුණත් නැහැ කියලා කියන්නේ. එතකොට ඒක සංඥාව ඇතුළේ සංඥා තමයි කිසිම හානියක් වෙන්නෙත් නැතුව ඇතිනේ. කිසිම හානියක් වෙන්නේ නැහැ. අදිෂ්ඨාන කරලා ඉන්නේ පිළිකර ආදී. තරඳ ඥාන ඔක්කොම මේ සමත පැත්තට බාරින් හැම ධ්‍යානයක්. ආ. ඒක සමාපත්ති දින ගන්නකොට අදිෂ්ඨාන හතරක් කරා. එකක් තමයි සංඝයාගේ විනය කර්මයක් කටයුත්තක් තියෙනවා නම් ඒ කියන්නේ නිරෝධ සමාපත්තියෙන් මේක තියෙන දින 7යි. කියන මිනිස්සුන්ට ආහාර පාන නැතුව ඉන්න පුළුවන් දින 7යි. ඒ නිසා නැගිටින්න ඕනේ සංඝයාගේ විනය කර්මයක් නැත්නම් දෙවියන් මුක්ක කර තියෙනවා නම් සංඝය බලාපොරොත්තු වෙන මහල් පිටුන් නැති තිතියොත් හොඳයි කියලා ඒ සිතිවිල්ල සමගම මෙතනින් නැගී සිටලා එතනට වඩින්න අදහසින් අදිෂ්ඨාන කරලා ඉඳගන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ අහවල් භික්ෂුව කොහෙද ඉන්නේ දකින්න ලැබුණොත් හොඳයි කියලා මනසිකාර බුදුරජාණන් වහන්සේ කැඳෙව්වොත් යන බලාපොරොත්තුෙන් තමයි එහෙනම් දවස් 3ක් වුණත් නැගිටලා යතේ. එහෙම නැත්නම් තමන්ගේ ආවශ්‍ය අවසන් වුණා. ආවශ්‍ය අවසන් වුණොත් අනිවාර්යයෙන්ම නිරෝධ සමාපත්තිය සම්බන්ධව දවස් 3ක් ආවශ්‍ය අවසන් වුණොත් ඒ අවසන් වෙන වෙලාවේ නිරෝධ සමාපත්තිය නැගිටින එකම කියන්නේ ඇතෙනි ඉවත් වෙනවා. අනිත් ඒ තමයි තමන්ගේ ජීවිතයට තමන් සිවුරකට පවා තමන් පාවිච්චි කරන බඩු බාහිර ආදී පවා උපත්‍රයක් නොවෙන්න අදිෂ්ඨාන කරගන්න. මේ අදිෂ්ඨාන හතර පිටරයෙන් තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ නිරෝධ සම්පත්තියට මෙය වෙන්න පුළුවන් අනිත් ලෝකේ ඕන නැහැ. අනාගාමී වෙච්ච ඔය අෂ්ට සමාපත්තිය තියෙන උතුමන්ට විතරයි පුළුවන්. මොකද නේව සංඥා නා සංඥා ඇතින් සම්බැදිලා තමයි නිරෝධ සමාපත්තිය සම්බන්ධ. එහෙම නැත්නම් කවුද? චක්කුපාල මහ රහතන් වහන්සේ දෙන විදර්ශනා එක. විදර්ශනා විතරනේ. මොකද වන්දනාද? අනිවාර්යෙන් ධ්‍යාන 8 තියෙනවා. ඒ කියන්නේ බුදුහාඳුරන්ගේ ශාසනයේ ඉන්න කෙනෙක්ට විතරයි ඒකට පිළිදෙන්න පුළුවන්. නිරෝධ සම්පන්නත්වයට පුළුවන්. දැන් පුළුවන් අනිත් ඒවාට මේගොල්ල ආහාර. ඔකේ. ඒගොල්ල අටම පුළුවන්.
මේ විදිහට
බුද්ධත්වය අවබෝධ කරගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ විදිහට මට මෙහෙම හිතුණා. අධිගතෝ ගෝ ඥායන් ධම්මෝ ගම්බීරෝ දුද්දසෝ දුරණබෝධෝ සන්තෝපනීතෝ අතක්කාවචරෝ නිකුණෝ පණ්ඩිත වේදී. මම මේ ධර්මය අවබෝධ කරගත්තා. ගම්බීරෝ බොහොම ගැඹුරුයි. දුද්දසෝ දකින්න අමාරුයි. දුරණබෝධෝ අවබෝධ කරගන්න අමාරුයි. සන්තෝ බොහොම ශාන්තයි, පණීතෝ ප්‍රණීතයි, අතක්කාවචරෝ තර්කයෙන් බැස ගන්න බැරි එකක්. නිපුණෝ ඒ කියන්නේ නිපුණ කියන දක්ෂ කෙනෙක්නේ. පණ්ඩිත වේදිනියෝ බොහොම ඥානවන්තයන් විසින් දැනගත යුතු එකක්. ආලේ රාමාකෝපනායම් පජා මේ ප්‍රජා උනේ මේ සත්‍ය ඔක්කොම ආලේ රාම පංචකාම ගුණ සහිත මේ ආලයන්හි ඇලෙන අය ආලය සම්බුදිතා එහි සතුටු වෙන අය. ඒ නිසා ආලය රාමාය කෝපන පජාය ආලය රතාය ආලය සම්බුදිතාය මේ විදිහේ පංචකාම ගුණයන්ගේ ඇලි ගලි වාසය කරන්නා වූ මේ සත්‍යයන්ට බුද්ධ සංවිධාන තාන මේ කාරණාව දකින්න අමාරුයි. මොකද්ද ඉදක් පච්චේදා පටිසම්පාදෝ මේ පටිසම්පාදිය මේක හේතුඵල ධර්ම දකින්න අමාරුයි. ඉදම් කෝඨාන දුද්දසම් මේකත් අමාරුයි. මොකද්ද දරිණ සබ්බ සංඛාර සමතෝ සියලුම සංස්කාරයන්ගෙන් සමතේ වෙතන් මේ සංසිඳන භාවයටපත් වෙනවා. සම්භූපදී පටිසග්ගෝ සියලු උපදීන්ගෙන් මේ ඉවත් වියා තණ්හක්ඛයෝ තණ්හාවශය කෙරීම විරාගෝ විරාගේ නිරෝධෝ නිරුද්ධ වීම නිබ්බාන. මෙන්න මේකත් දකින්න අමාරුයි. ඒ නිසා අහංචේව කෝපන ධම්මං දේශේ යං මම දැන් මේ බණ කියන්නේ නියොත් පරේච මේන ආජානේයෝ මේ අහන මිනිසුත් මේක අවබෝධ කරගත්තේ නැත්තම් දන්නේ නැත්තම් සෝ මමස කිලමතු මට ඒක ලාන්තියක් විතරයි. සා මමස විහෙසා මට වෙහසක් විතරයි. ඒ නිසා අපිස්සු මං වික්කවේ ඉමං ඉමා අනච්චරියා ගාථා පටිපන්සු කුබ්බි අසුරූපක්. ඒ නිසා මට මෙන්න මේ විදිහේ කලින් මේ ආන්නු ලැබිච්ච මේ ගාථාවක් මට මතක් වුණා. පිටිවන කල්ියක් කිච්චේන මේ අධිගතං හලන් දානි ප්‍රකාශිතුම් රාග දෝෂ පරේතේහි නායන් ධම්ම සුදම්. කිච්චේන මේ අධිගතං මම මේ ධර්මය බොහොම අමාරුවෙන් අවබෝධ කරගත්තා. හලන් දානි ප්‍රකාශිතුම් දැන් ඉතින් මේ කියලා වැඩක් ඇයි රාග දෝෂ පරේතේහි නායන් ධම්ම සුදම්. රාග දෝෂ මේ යන්කින් බොහොම මැනිච්ච මේ අයට නායන් ධම්ම සුදම් මේ ධර්මයෙන් හොඳින් අවබෝධ කරගන්න බැහැ. පටිසෝධ ගාමින් නිපුණක් පටිසෝධ ගාමින් ගුරුගම්බාරයන් ඒ පැතර යන්නා වූ නිපුණ වූ ගම්බීරන් දුද්දසන් අනු බොහොම ගැඹු දුද්දසන් දකින්න අමාරු අනු බොහොම සියුම් මේ ධර්මය රාග රත්තාන දකින් රාගයෙන් ප්‍රත්‍යච්ඡය දකින්නේ ඇයි තමොක්කන්දේ ආවට මෝහේ මේ ආවට වෙහිච්ච මේ මේ සත්‍යෝ මේ ධර්මය දකින්නේ. ඉතිහ මේ වික්‍රේ පරිසංචික්කතු මම මේ විදිහට කල්පනා කරනකොට අප්පසුක්කතා ජීතන් නවති අල්පෝත්සාහී භාවයට තමයි මගේ හිත නැමෙන්නේ. නෝ ධම්මදේශනාය ධර්මදේශනාව කරන්නේ. එතකොට මොකද වෙන්නේ? අතකෝ වික්‍රේ බ්‍රහ්මෝ සහම්පදස මම චේතසා චේතෝ පරිතක්කමඥාය ඒකදවෝ. ඒලා සහම්පති බ්‍රහ්මයාට මේ මම කරන කල්පනාව වැටුණා. මෙහෙම වැටහිලා මෙහෙම කල්පනා කරනවා. නස්සති වදබෝ ලෝකෝ විනාශිත වදබෝ ලෝකෝ. මේ ලෝකයේ නැසෙනවා විනාශ වෙනවා. ඇයි? යත්‍ර හිනාම තථාගතස්ස අරහතෝ සම්මාස ප්‍රසාරිතං ආභාහං සම්නිජ්ජේ යේ මේව බ්‍රහ්ම ලෝකේ අන්තරයිතෝ මම වෘතෝ පක්රව.
ඒ ක්ෂණයෙන්ම සාම්පති බ්‍රහ්මයා එතන බ්‍රහ්ම ලෝකයේ අනුදහන් වෙන පහළ වුණා. මම ළඟට ආවා. ඉල්ලා මොකද කළේ? මහාරාන්ට ඇඟිලි බැඳලා මෙන්න මෙහෙම සඳහන් කරා. දේශේතු භක්තේ භගවා ධම්මං දේශේ සුගතෝ ධම්මං. බාලිදුන් මහසේ සුගතයන් මහසේ ධර්ම දේශනා කරත්වා. සන්ති සත්ත අපරජක ජාතික. රජස් කෙලෙස් අඩු සත්‍යෝ ඉන්නවා. අස්සවනතා ධම්මස පරිහාන්. ඒ ඇත්තෝ ධර්මයේ අහන නොලැබෙන නිසා නොලැබීම නිසා පිරිහිලෑම. භවිෂ්‍යති ධම්ම සංඥාකාරෝ මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය ඉන්නවා. ඒ හන්දර බුදුහාඳුරක දැක්කේ නැත්තේ? ඒ කියන්නේ බුදුහාඳුර බැලුවේ නැහැ නේද? ඒ ධර්මතාවක් නේ. ආයත ආර ඒ හේතු තමයි ඒ කාලේ ඉන්දියාවේ තිබුණ බ්‍රහ්මයා මූලික කරගත් සමාජය. එහෙනම් දවක ධර්මතාවය අනිවාර්යෙන් බ්‍රහ්මයා ආරාධනා කරන බණ කිව්ව එක තමයි තියෙනවානේ. බුදුරජාණන් වහන්සේ රජකුලේ උත්පත්ති ලැබුණ නිසා එන කුල දෙන්නේ සම්පූර්ණ කුලේ බැලුවේ පස්සකට අපසෙත් කියන්නේ රජකුලෙන් එන හින්ද පුටුවක් දෙන එක. ඒ නිසා එකතු වෙන පිරිසකුත් හිටියා. පස්සේ ඒක නියම මාර්ගිකාව අන්න ඒ වගේ එකක් තමයි තමයි බ්‍රහ්ම ආරාධනා නම් බුදු කෙනෙකුට ලැබෙන්න ඕනේ. ඊට පස්සේ තමයි බලන්නේ. ආ ඇත. ඊට පස්සේ බලන්න. මේ බුදුහාමුදුරට අවබෝධයක් ඇති මෙහෙම දෙයක් තියෙනවා ඒක නේද? බුදුරජාණන් සිරිසු වෙලාවට ඔක්කොම ඉතින් නැත්තම් සාම්බුලි මාල අච්චර මිනී වැඩ වැඩියේ නැහැ නේද? ඒතරක් වසන්ත වෙන්නේ සිරිසු වෙලාව. සම්පති කියන්නේ නමල තන්ත්‍රකෝයි. සම්පති කියන්නේ සක්‍රීයෙන්ද තන්ත්‍රකෝයි සම්පති කියන්නේ. ඔව් බ්‍රහ්මරාජ තන්ත්‍රකෝයි. ඒ කියන්නේ මහා බ්‍රහ්ම කියන බ්‍රහ්ම ලෝකෙ ප්‍රධාන සම්පති. ඔර වෙනතර කහඳුර සූත්‍රයක තියෙනවා මේ ඒ වෙන ආගමක ඉන්න එක්කෙනෙක්ගේ හිතන්නේ ආ නිවන් දැකලා ඉන්නේ කියලා බුදුහාඳුරත් එක වාද කරන්න එනවා. ඇසේ බුදුහාඳුර මේ අපයාගෙන් ප්‍රශ්නයක් කියවන ඒ උත්තර දෙන්න නැතුව ඉන්නවා. ඊට පස්සේ යක්රි අපේ කරි ඇවිල්ලා සත්‍ය. ආ සත්‍ය. ඇත්ත සක්‍රිය. බෙස්. ආ රස. එතන සක්‍රිය දෙන්නේ සහම්පති බ්‍රහ්මයා නෙවෙයි. ඒක ඇතර මෙහෙම දැන් උත්තරයක් දුන්නේ නැතත් එහෙම ඔළුව පැලෙනවද අඳුරු? බුදුහා වෙහෙරපත් කිරීමක් කරන්නේ. අතරින් සරයම කියන ඡන්ද දෙලයි නේද? ඒක නේක බුදුරජාණන් හිතල කරන්න දැන් නෙමෙයි. ඒක ධර්මතාවය. එහෙම වෙන්නේ නැහැ ගමදාට. අර නේද ඒක තැනට අහන්නේ මේ ඇයි බුදුරජාණන් වහන්සේ තරුණයි ඊට වඩා වයසක ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැගිටින්නත් ඒක බුදුරජාණන් කියන්නේ මම නැගිට්ටත් ඒ වගේ හිස ගැලිබලා යනවා. ඒ කියන්නේ උනසි උන තේජස නිසා. ඒක අරකට අරකට දරා ගන්න බෑනේ. සරි ධර්මතාව කියන්නේ අනිවාර්යෙන්ම වෙන සිත් වෙන සමලේ ජීවිතෝ
ඉස්සර මේ මගද දේශයේදී පහළ වුණාලු ධම්මෝ අසුද්ධෝ අපරිසුදු ධර්මයක් පහළ වුණා. සමලේහි චින්තිතෝ කෙලස් මල සහිත ශාස්ත්‍රූරයන් වහන්සේලා විසින් හිතපු අසුද්ධ ධර්මයක් පහළ වුණා. අවාපුරේතං අමතස් ද්වාර මේ නිවන් දොර විවෘත කරන්නේ සුනන්තු ධම්මං මුලේනාන බුද්ධං නිර්මලු බුදුජාණන් වහන්සේ විසින් අවබෝධ කර ධර්මයේ සුනන්තු අසප්පා මේ සත්‍යෝ අහන්නේ. සේනේ යතා පබ්බද මුද්ද නිද්දිතෝ යතා විපස්සේ ජනතං සමන්තෝ මහා පර්වතයක් මුල ඉන්න කෙනෙක් මේ ගල් පර්වතයක් උඩ හරියට අවට ඉන්නා වූ මිනිස්සු යම් ආකාරයකට දකින්නේ තප්තූපමන් ධම්ම මයන් සුමේද පාසාද මාරුවේ සමන්ත චක්කු. අන්න ඒ වගේ මේ ධර්මයේ නැමති ප්‍රාසාදයේ නැගලා බුදුරජාණන් වහන්සේ ශෝකාවතින්න ජනතක් අපේ ශෝකෝ මේ ශෝකයෙන් මැඩිච්ච මේ සත්වයන් බුදුජාණන් වහන්සේ අපේ ශෝකෝ ශෝකයෙන් පහළ වෙන්නේ ශෝකයෙන් පහළ වෙච්ච බුදුජාණන් වහන්සේ මේ ශෝකයෙන් මැඩිච්ච ශෝකාවතින්න මැඩිච්ච ජාති ජරා විභූතං ජාති ජරාවන්ගෙන් මැඩිච්ච මේ සත්‍යයන් දිහා අවික්කස්සු බලන සීක්වා. එනිසා උත්තේ වීර වීරන් වහන්සේ නැගිටින්න විජිත සංගාම දුද්ධිය දිනු තැනත් නැගිටින්න සත්තවාහ අනන විචර ලෝකේ මේ සත්තවාහ කියන්නේ මේ සාර්ථවාහකය කියලා කියන්නේ අර ගැල් මේ නායකයනේ අනන විචර ලෝකේ නයනදී යානන් වහන්ස විචර ලෝකේ මේ ලෝකේ හැසිරෙන්නේ දේශස්සු භගවා ධම්මං බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන අඤ්ඤාතාරු භවිසං ධර්මය අවබෝධ කරගන්න අය ඉන්නවා. ඔය විදිහට ආරාධනා කළාම බුදුජානක සදාහල අතක්වාහම් වික්‍රේ ධක්මලෝ චජ්ජේසන විජිත්තා මේ බ්‍රාහ්මයාගේ අදහසත් දැදගෙන සත්‍යසුද කාරුණ්‍යා චිත්තම් පටිච්ච මේ සත්‍යයන් කෙරෙහි කරුණාව නිසා බුද්ධ චක්කුණා ලෝකං ඕලෝකයසින් මං මේ පාර දිවසින් බුදු ඇසින් ලෝකේ දිහා බැලුවා. අද සත්‍ය කෝ ආම්බිකේ බුද්ධ චක්කුණ ලෝකං ඕලෝකේ කියන දිව්‍යයෙන් ලෝකේ දිහා බලනකොට සත්‍ය අපරාජක මහරජාක්කේ මේ සත්‍යයන් දැක්කම අපරාජක්කේ කෙලස් අදුවයි මහරජාගේ කෙලස් වැඩි ඇති කිව්වේ මුදින්නේ දීක්ෂණේ ඉඳන් දිනාය මුදින් ඉඳන් දිනාය ස්වාකාරේ ද්වාකාරේ යහපත් ආකාරයක් අයහපත් ශ්‍රද්ධාදී ආකාරයක් විඤ්ඤාපේ දුඤ්ඤාපේ හොඳට අවබෝධ කරගන්න පුළුවන් අය අවබෝධ කරගන්න බැරි අය අපේ කච්චේ පරිලෝක වාද්‍ය බයදස්සාවි සමහර පරිලෝක මේ ගියේ දකින්න අය වලින් එන පරිලෝකයේ නොදකින්න හොඳ දැක්ක ඒතා විනා උපුලිනියන්වා පදුමිනියන්වා පුදලීගෙනවා උපුලිනකාරී දීර්මිනකාරී සුපා නියුම් දෝරාදී අපේ කච්චන් උපුලානවා පදුමානවා පුදලීගානවා සමහර මා උදකේ ජාතාන් උපුලි ඇතිලා තියෙනවා උදකේ සම්බද්ධාන් ජලයෙන් වැඩිලා උදකාරු ගදාන් වතුරේ උඩට
උඩට ඇවිල්ලා නැහැ. අන්තෝ නිමග්ග පෝසිනි. වතුර යටම දාම තියෙන්නේ. අපේ ගච්ඡානි සමහර මල් සමෝධව රිටානි වතුර හා සමානව තියෙනවා. අපේ ගච්ඡානි උදක අච්චුද්දම තිට්ටන්ති. අනුපරිත්තා උදකේ වතුරේ උඩට ඇවිල්ලා වතුරත් එක්ක ගෑවෙන්නේ නැතුව මල් තියෙනවා. අනේ ඒ වගේ මම මේ ලෝකේ දිහා බලනකොට මේ විදිහේ සත්‍යයන් ඉන්නවා දැක්කා. කෙලස් අනුය කෙලස් වැඩියයි තීක්ෂණ ඉන්ද්‍රියයි ඉන්ද්‍රියයි ශ්‍රද්ධාදී යහපත් ආකාරය ඇති අය එහෙම නැති අය ඔය විදිහේ අය මම දැක්කා. දැකලා මම සහපති බ්‍රහ්මයන් වහන්සේ මෙහෙම කිව්වා. අපාරුතා දේශං අමතස් ద్వారా යේසවතවන්තෝ මමුන් චතු සත්තං විහෙත්ස සංජී පවුණං නභාසින් ධම්මං පනේතු මෞන් යේසු ප්‍රඥේ ප්‍රඥේ අපාරුතා දේශං අමතස් ద్వారా යේසවතවන්තෝ මමුන් චතු සත්තං ජම් කිනේ කන් තියෙනවා නම් ඒ ඇත්තෝ මමුන් චතු සත්තං ශ්‍රද්ධාව ඉදිරිපත් කෙරෙත්වා කියන අහන් අපාරත ආදේශං අමතස් ద్వారా අන්න ඒ ඇත්තන්ට මම නිවන් දොර ඇරලා තියෙන්නේ. නිසා බ්‍රහ්මයේ විහිංස සංජී මට බොහෝ විහිසක් කියන හැඟීමෙන් මේ රුගුණ වූ මේ ධර්මයේ මේ ප්‍රණීත වූ මේ ධර්මයේ මම දේශනා කරේ නෑ. මම දේශනා කරන කල්පනා කරේ නෑ. එහෙම කියලා සඳහන් කරා. දේව අවස්ථාවේ සම්පතී ලක්ෂ්මයා ආවුරුජන් වහන්සේ මගේ ආරාධනා පිළිගත්තා නේද කියලා දැනගෙන එතරම් සතුට දහම් වෙලා ගියා. ඊට පස්සේ කියනවා බුදුහාමුදුරුවෝ මට මෙන්න මෙහෙම කල්පනා වුණා. මොකද්ද? කස්සකෝ අහං පටමත් ධම්මං දේසීයන්. දැන් කාටද මම මුලින්ම බණ කියන්නේ? කෝ ඉමන් ධම්ම කිප මෙ ආයනිස දේවි. කවුද මේ ධර්මයේ ඉක්මනට අවබෝධ කරගන්නේ? මට මෙහෙම කල්පනා වුණා. මොකද්ද? අයංකෝ ආලාරෝ කාලෝ පඬිතෝ ජක්තෝ මේ ධර්ම. මේ ආලාර කාලාරෝ මොකද පඬිතේ ජක්තයි. මොන නුවණ කියනවා. දීර්ඝ රත්නම් අපරාජක ජාතකෝ බොහොම කාලයක් කෙලස් රජස් අඩුව හිටු කියන්නේ. ජනෝනාහං ආලාරස කාලස කාලවස පටම ධම්ම දේසීය. ඒ නිසා ආලාර කාලවට මුලින්ම ධර්ම දේශනාවන් කරනවා නම් හොඳයි කියලා. ඒ තරත්තා මේ ධර්ම ඉක්මනට අවබෝධ කරගන්න කියලා. මෙහෙම කියලා බලනකොට දේවතාවෝ ඇවිල්ලා බුදුහාමට කියනවා සත්තාහ කාලගතව වන්දේ ආලාර කාලාම. ආලාර කාලාම දැන් වැඩිලා හත් දවසක් වෙනවා. ඒතර බුදුහාරු සඳහන් කර මට මෙහෙම හිතුණා. මහා ජානියෝකෝ ආලාර කාලාම. ආලාර කාලාමට මහා පිළිහිමක් ඇති වුණා. යම් විශ්වවිද්‍යාවකින් ඒතරත්තා මේ ධර්මයේ ඇහුවා නම් බොහොම ක්ෂණයෙන් අවබෝධ වෙනවා. ඊට පස්සේ ආයතන කියලා මට දැන් ආය කල්පනා වල කාර්ය පුණිම ධර්ම දේශනා කරන්නේ. ඒ ගාන දාන කල්පනා වල නා උද්දකෝ රාහුතු නි උද්දක රාහුතු තාපසේ විමුදු. ඒතරත්තත් බොහොම පඬිතේ බොහොම කාලයක් වෙලස් අඩුව හිටපු කෙනෙක් ඒ නිසා මේක අවබෝධ කරගන්න කියලා. එහෙම කියලා එහෙම කල්පනා කරනකොට දේවතාවෝ ඇවිල්ලා බුදුහාමට සඳහන් කරනවා ස්වාමීනි මේ බුද්ධකරා පුත්ත මේ ඊයේ මධ්‍යම රාත්‍රියේදී මරලෝ ගියා. මට මෙහෙම කල්පනා වුණා.
බුද්ධතරාවත මහා පිරිහීමක් සිද්ධ වුණා. ඇයි මේ ධර්මය ඇහුවනම් මම අවබෝධ කරගන්න ආයෙත් කල්පනා කළා. උදාහරණ සඳහන් කරන මොහොතේ කාර්ය මුලින් ධර්ම දේශනා කරන්න කියලා මට මෙහෙම හිතුණා. මොකද පංචවර්ගීය භික්ෂුව බහුකාර මට හුඟක් උපකාර කළා. මම බොහෝ මේ ප්‍රධාන වීර්ය කරන කාලයේදී මට හුඟක් උපකාර කළා. ඒ නිසා පංචවර්ගීය භික්ෂුවට මුලින්ම ධර්ම දේශනා කරනවා හොඳයි. කහන්නකෝ ඒතරේ පංචවර්ගීය භික්ෂුව විහරද්දී ඇති. බුද්ධ මේ ඇත්ත කොහෙද වාසය කරන්නේ කියලා මට කල්පනා වුණා. ඒ ගානේ අද්දසංකෝ අහම් භික්ඛවේ දිබ්බේන චක්කුණා විසුද්ධින අතික්කන වාසිකේ. මම දිවසින් දැක්කා මේ පංචවර්ගීය භික්ෂුන් ඔබද ඉන්නේ වාරාණසියන් විහරද්දී ශිවදෙනි මෙගදායි වර්ණසියන් විහරද්දී මේ මිගදායි ඉන්නවා ඔබ දැක්කා. ඊට පස්සේ බුදුහාමර ගුරු වේලාවෙහි මේ ඉඳලා බරණැස් නුවරට යන්න චාරිකාවෙ පිටත් වුණා. පිටත් වෙලා යනකොට අද්දසාකෝ මම වික්‍රී උපෝ ආජීවකෝ අන්තරාදි ගයන් අන්තරාදි බෝධි බෝධියට ගයාවට අතර දැන් ගයාවයි බුදුගයයි දෙකක් බුදුගයයි කියන්නේ අතරදී හම්බ වුණා. මේ ඒතනත්තත් මේ දිග ගමනක් යන මගර පාදේ හම්බ වුණා. ඒකල දිස්වාද මං ඒතද ඕච මට මෙන්න මෙහෙම කියනවා. විපස්සනානිකෝ තේ ආවසෝ ඉන්ද්‍රියාන පරිසිද්ධෝ ඡයවන්න පරිෝදාතෝ. මේ උපාසකගේ මේ ඉන්ද්‍රියන් බොහොම විශේෂයෙන් ප්‍රසන්නයි. ඡයවන්නයක් පිරිසිදුයි. බොහොම පැහැපත්. කංශිතං ආවසෝ උද්දේශ පබ්බජිතෝ. කෝවා පත්තේ සත්තා. කවුරු දිසාද මහනෝනේ? සාසුන් වාසේ කවුද? කස්සවාතං ධම්ම රෝජේසි. කාගේ ධර්මයේද ෘචිකරණ? මෙහෙම ඇහුවා මම ඒතරතර මෙන්න මෙහෙම කිව්වා. මොකද්ද? සබ්බා විභූ සබ්බ විදුහමස්මි. මම සියල්ලම අභිභවාය ඉන්න කෙනෙක්. සබ්බ විදුහමස්මි. සියලු සබ්බේසු ධම්මේසු අනුපලිත්තු. සියලු ධර්මයන්හි නොවැළිච්ච කෙනෙක්. සබ්බං ජහෝ. සියලුම කෙලෙස් දුරු කරපු කෙනෙක්. තන්නක්ඛය විමුක්තු. මේ තණ්හාව ක්ෂේත්‍රීය නිවනේ විමුක්තු මම විදුල් මිච්ච කෙනෙක් කෙලෙස් වලින් මිච්ච කෙනෙක් තණ්හාව ක්ෂේත්‍රීය සයන් අභිඥාය කමුද්දේශය ඉතින් මේ විදිහට තමම ලොකම දැනගත්තට පස්සේ ආය තවත් මේ ආචාර්යෝ කියන මුල කතාව නමේ ආචාර්යෝ අත්ථි සදිසෝ මේ නිවිජති මට ආචාර්යවරයෙක් නෑ සදිසෝ මේ නිවිජති මං හා සමාන කෙනෙක් නෑ සදේවගස්මි ලෝකස්මි නත්ති මේ පරිපූර්ණෝ මේ දෙවියන් සහිත ලෝකයේ මං හා සමාන කෙනෙක් නෑ අහමි අරහ ලෝකේ අහං සත්ත අන්තරෝ මේ ලෝකයේ මම රහත් කෙනෙක් අහං සත්ත අනුත්තු මම උතුම් සාසුන් වහන්සේ ඒකෝමි සම්මා සම්බුද්ධෝ මම මේ ලෝකේ එකම සම්මා සම්බුදු ජන වහන්සේ සීල බෝධෝස්මි නිකුතු මම සිසිල් භාවයට පත් වෙච්ච කෙලෙස් වලින් නිවුච්ච කෙනෙක් මම ධම්මචක්කම් පවත්තේතු ගච්ඡාන කාශි නම්පුරා මම මේ ධර්ම චක්‍රය පැවැත්වීමට කසීපුරයට යනවා අන්ධ භූතස්මි ලෝකස්මි මේ අන්ධ වෙච්ච මේ ලෝකයා කෙරේ ආහංචන් අමත දුන්නුයි අමෘත නැවති අමා බෙරය ගහන්න තමයි මම යන්නේ. මේ පාර කියනවා මේ උපකාජීවිත යථාගතං ආවසෝ පටිජානාසී අනන්ත ජිනෝති.
මේ ඒ කියන්නේ උපහාසය අනන්ත ජීනයි කියලා කියනවා. මේ පාරුණාන් සඳහන් කරලා තියෙනවා මා දිසාවේ ජිනා හොති ඒ පත්ත ආසවක්ඛයා. මේ ආශ්‍රයන් ශ්‍රේ කිරීම නැමැති නිවනට යම් කෙනෙක් පත්ලා ඉන්නවා නම් ඒකාන්තයෙන් මං වගේ ඉබඳු අය දින වෙනවා. ජිතාමේ පාපකා ධම්මා තස්මාහං උපකාජිනෝති. උපක මං සියලුම පාප ධර්මයන් දිනලා තියෙන නිසා මම දින. කොහොම කිව්වාම එවං උත්තේ වික්‍රේ උපකෝ ආජීවකෝ වූයේ පාවසෝදී වත්වා සීතං ඕකම්පෙත්තා උම්මග්ගං ගහිතා පක්කාමි. බුදුහාර මෙහෙම කිව්වහම එමත් වෙන්න පුළුවන් කියලා ඔළුව වන්න. එහෙම පාලි දන්නේ. එතනේ වචනෙන් තේරුම් ගන්න මොකද ජින කියලා. ජින කියන්නේ දිනපු කෙනා කියන එක. කෙලෙස් වලින් දිනපු කෙනා. දැන් නමේ ආචාරිය අපි කියන ගාතාවට ඉස්සල ගාතාව කියන්නේ එක පොඩක් අපිට ලියන්න ඕනේ. සබ්බාභිභූ සබ්බ විදු හමස්මි. ඒ කියන්නේ සියල්ලම අවිභවයි ඉන්න කෙනෙක් මම. දතේ සිත්තු සියල්ල දන්නා කෙනෙක්. සියලුම ධර්මයන්හි නොයලුණු කෙනෙක්. සියලුම කෙලෙස් අතහැරපු කෙනෙක්. පාලි තෝල්ද? ගාථා මෙහෙමයි. සබ්බාධිභූ සබ්බ විදු හමස්මි. ඊළඟ සබ්බේසු ධම්මේසු අනුපලිත්තු. ඒ කියන්නේ සියලුම ධර්මයන්හි නොවැළුණු කෙනෙක් කියනවා. තුන්වෙනි පදේ සබ්බං යහෝ තන්නක්ඛයේ විමුක්තු. සබ්බං යහෝ කියන්නේ සියලුම කෙලෙස් දුරු කරපු කෙනෙක්. තන්නක්ඛයේ විමුක්තු තෘෂ්ණා ජය කිරීම නැමැති නිවනෙහි චිත යොමු කිරීම නිසා කෙලෙසුන්ගෙන් මිදුච්ච කෙනෙක්. නිසා සයන් අභිඥාය කමුද්දිසෙය. තමන්ම අවබෝධ කරගෙන සමුද්දසේයන් ආය තවත් මේ වෙන කෙනෙක් ආචාර්යවරයෙක් වශයෙන් මේ වෙන්නේ කොහොමද? තවත් ආචාර්යවරයෙක් කියන බලාපොරොත්තු වෙන්නේ කොහොමද? එතන හඳුනන ඉන්ද්‍රිය උඩ පැහැපත් කියන්නේ මේ ඉන්ද්‍රිය කියලා තෙන් තේරුම් කරන ඇස් කන් ආසය බාහිර පෙනීමනේ. අනිත් ඒවා ඉස්සෙල්ලා අර මෙලුම් මල් කියන උපමා කිව්වේ මෙහෙම මෙහෙම එක එක තත්ත්ව ඒ කියන්නේ එක එක මිනිස්සුන්ගේ තියෙන මට්ටම් ගැන කියන්නේ. ඔව්. පිළිවෙලින්ම මේ බර්ණැසට වැඩම කළා. පස්වග මහණෙනි ප්‍රදේශයට වැඩම කළා. අද්ද සංසුකෝ
මම වික්‍රේ පංචවග්ගයා වික්‍රු දුරතෝ ආගච්ඡන්ත මම දුරේ නම් එනවා මේකට දැක්කා විස්වාන අඤ්ඤ මඤ්ඤං සම්ප්‍රවේසු මේ දැකලා මේකට කතා බහ කරගත්තා මොකද්ද ආගෝ ආවසෝ සමනෝ ගෝතම ආගච්ඡති බාහුලිකෝ පදාහරි විබ්බන්තු ආවතෝ බාහුල්ලාය මේ සෙනඹන මේ බව ගෞතමයෝ මේ බාහුලිකෝ දැන් ප්‍රත්‍ය බහුල බවට පැමිණිලා පදාහල විබ්බන්තු මේ ප්‍රධාන වීරියෙන් පිරීලා ආවත්තෝ බාහුල්ලාය බාහුලික කෙනෙක් වෙලා ප්‍රත්‍ය බහුල කොට ඇති එහෙම කරේලියා මේ දැන් ඔන්න එනවා අපි අම්මෙන් එනවා සෝනේ අවිවාදේ තබ්බෝ ආවත් වඳින්න එපා න පච්චුට්ටා තබ්බෝ ආසලෝලි නැගිටින්නත් එපා නාස පත්ත ජීවන පටිකය තබ්බන් පාතලිල් බාර ගන්නත් එපා අපි කියකෝ ආසනන් තපේ තබ්බන් ආසනයක් පනවන තියන්න සචේ ආකංගෙ සැති නිසි දිසති ඔ කැමත නැහැ නිවන ප්‍රත්‍ය බහුල කියන්නේ ප්‍රත්‍ය බහුල කියන්නේ ප්‍රත්‍ය බහුල කියන්නේ මේ ඔය ප්‍රත්‍ය කියන්නේ සත්කාර හොඳට ලැබෙන ඕක ඒක දැන් සපසකසුකෝ වගේ ඊළඟට යථා යථාකෝ අහම්පිති උපසංකමාවි තථා තථා පංචවග්ගය විකෝ නාසකේසු ලකාය කටිගාය සම්තාරු මං ටිකෙන් ටික හිටවට එන්නේ 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 මේ යත්තන්ගේ මේ කටිගාවද ඉන්න බැරිුණා ඒ නිසා සමහරු ඇවිල්ලා පාසිරු ගත්තා සමහරු ආසනෙම නෙළුවා සමහරු මේ පාහෝදන වතුර දෙනලා දුන්නා අභිජගෝ මන් නාමේනක ආවසෝ වාදයෙන් සමුදාන නමුත් ආවසෝ වාදයෙන් නමිනුත් තමයි මට කතා කරේ එතකොට එහෙම කිව්වහම මේ බුදුහාම කියනවා එවන්ුත්තේ අහම්පිත්තේ පංච වර්ගයේ දෙක්කු එදෙන වචන මේ විදිහට වුණාම මම මේ පස්වක මාරුන්ට මෙහෙම කිව්වා මා වික්‍රේ තථාගතයන් නාමේනක ආවසෝ වාදයෙන් සමුදාන චරි තථාගතයන් වහන්සේ නමිනුත් ආවසෝ වාදයෙන් කතා කරන්න එපා ආයුෂ්මත් කියන්නේ ඉතින් ඔපොසිට් වචනකුත් ඇති නේ. ඒ කියන්නේ ආයුෂ එහෙම පාවිච්චි නැහැ. ආ නෑ කියන්නේ එල්ද කියන්නේ ආයුෂ නැත්තා. නෑ කියන්නේ වැඩි හිටිය කියන්නේ. බන්ති හැමෝටම කරගන්නලේ ආවසෝ කියන්නේ. සරියුත් මහරහතන් වහන්සේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කතා කළේ ආවසෝ කියන්නේ. ඇයි බන්දේ කියන්නේ බුදු දුර්ජානන්ත වැඩින්නේ. දුර්ජානන්ත පිටම් පානකට දේශනා කළේ ආවසෝ කියන කදින් අත්තරල බාලයට ආවසෝ කියන්නේ වැඩි හිටියට බන්දේ කියන්නේ. ඒක තමයි. සාධාරණතාවක තමයි කියලා කියන්නේ ඒක තමයි. සිංහල තේම ස්වාමීන් වහන්සේ අතර තව ප්‍රශ්නයක් තියෙනවා දැන් එක ඇඟිල්ලක් උස්සලා කිව්ව කොණ්ඩඤ්ඤ තාවරතය
බුදුරජාණන් සම්බුද්ධත්වන ඇස්සරට මිත්‍යා දෘෂ්ටි වැඩි විත්ති වැඩි ඒකාන්තයෙන් බුදු වෙනා කියවගෙන බැඳුරෝ ඒ කියපුලා කියුනේ දැන් මේ අඬලා මට මේ ආයුෂ මේ මට ජීවත් වෙන්න බැරි වෙනවා කියලා මේ අර අඬන ඒ පොළොන්නේ තාපසේක නම් තියෙනකොට ආරර සටනාගෙන් බාලේ ඔකේ ශාස්ත්‍රය යනවා කිව්වේ නෝ මෙතනදී විශ්වාස දෙන්නේ නැහැ ඇත්තට මිත්‍යා දෘෂ්ටි තේ හිතගෙන අමාරුනේ මේ ළමයි නිවන් දකින්න පුළුවන් කියන දෘෂ්ටිය තද්දටම ඊළඟට කියනවා ඕදාත වික්කේ සෝතං අවත මදිලතං කන් යොමු කරන්නේ මං අමෘතයෙන්ද නිවන අවබෝධ කරගත්තා අහං අනුශාසනං අනුශාසන කරන්න අහං ධම්මං දේශේ මං ධම්ම දේශා කරන්න යථානු සිත්තං තථා පටිපඤ්ඤමාන ඊ අනුශාසනාවලුව ඉඳලා ඒ විදිහට පිටිපැදලා මෙච්චරස්සේ යසත්තා වේවෝත්තා සම්බදේ අගාරස් මාගාරියක් පබ්බජාන්ති තදවතර ප්‍රකෝචරය පරියෝසාන දිට්ඨිය ධම්මේ සංගමිත අභිඤ්ඤා සත්‍යගතා උපසම්පජ්ජ විලේෂතා මේ විදිහට පිටිපැදලා නබෝ කලකින්ම යම් අරුණක් සදාහනම් කුලපුත්‍ර මේ ගීගෙන් ඇවිල්ලා පැවිදි වෙන්නේ අන්නේ උතුම් වූ ධර්මචාරයේ අවසාන කොට ඇති මෙයට නිවන මේ ජීවිතයේදීම තාමම අවබෝධ කරගෙන ඒ මේ නිවරට කැමිලා වාසය කරන්න ඒ සදාහන් කළා යවමුත්තේ වික්කේ පංචවග්ගය දුක මංගලද දෝති. එහෙම කිව්වහම මේ පස්වග මහන් කියන තායිකෝ තං ආවසෝ භෝතම ඉරියාය තාය පරිපදාය තාය දුක්ඛකාරිකාය නාජිකම උත්තරි මනුෂ ධම්ම අලවරි ඥාන දර්ශන විශේෂය. අරතරං බරාරු බොහොම දුෂ්කර වෘත්තමත්යේ ගිනුවත් දරි වුණා නම් මේ 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 උත්තරි தත්ත්වෙටපත් වෙන්න දැන් මේ බාහුවලක වෙලා ප්‍රත්‍ය බහුල தත්ත්වෙටපත් වෙලා මේ ධර්මය අවබෝධ කරගත්තා කියලා කියන්නේ කොහොමද? ඒකට හේතු වහම බුදුහාම කියන මම ඒ අත්තන් දෙකව නබේක්කවේ තදාගත බාහුවලෝ. තදාගතනසේ බාහුවලද නෙවෙයි. නේ ප්‍රධාන විපද්දෝ මේ ප්‍රධාන වීරෙන් වෙනුනේත් නැහැ. නේ ආවත්තෝ බාහුවලයි මේ බාහුවල බවට පත්ුනේත් නැහැ. ආරම්භකේ තදාගත සම්මා සම්බුද්ධෝ. තවදෙන් වාසේ සම්මා සම්බුද්ධන් වාසේ අරහත්. ඒ නිසා කන් යොමු කරන්න බණ අහන්න මේ මේ යනවා මේ නිවන් අවබෝධ කරගන්න. මේ දෙවෙනි සැරේත් මේකළු ප්‍රතික්ෂේප කළා. දැන් දෙවෙනි සැරේ බුදුරජාණන් ශ්‍රී ආයේ සඳහන් කළා. තුන්වෙනි සැරේත් එහෙමයි. මේ භාව මේතෝ ප්‍රතික්ෂේප කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මම මෙහෙම කිව්වා. අවිජානාත මේ නෝ තුමේ වික්‍රේ ඊතෝ මුබේ එවරුපං ඔව් ඔබාවිද මේක මින් මීට කලින් එක මොහොතක්වත් මම මේ විදිහේ කතාවක් කියවුවා මතය තියෙනවා මේ වෙලාවේ මියත් ඔබ කිව්වා නෑ නෑ මම කිව්වේ නෑ කියලා මේ අවස්ථාවේ බුදුන් වහන්සේ සඳහන් කළා මෙහෙමයි තථාගතයන් වහන්සේ බාහුල නෑ මෙහෙම මෙහෙම පත්ති බහුල දෙයක් නෙවෙයි ඒ විදිහට සුභෝගී තත්ත්ව පත්ති දෙයක් නෙවෙයි ඒ නිසා කන් යොමු කරන්න ධර්මී ආන්න මේ ධර්මී අනු පිළිපැදලා මේ අවබෝධ කරගන්න එතකොට අසක්ඛිකෝ අහම්බිකේ පංචවග්ගයේ භික්ඛු සංඥාපේ දු මේ විදිහට මේ පංචවග්ගයේ භික්ෂූන් හඟවන්න තේරුම් කර දෙන්න පුළුවන්කම ලැබුණා මම බුද්ධත්ව අවබෝධ කරගත්තා. ඊට පස්සේ දේපි සුදම් භික්ඛුවේ ඕවදාන. ඒතන දෙන්නෙකුට මම ආවාද කරනවා. තයෝ භික්ඛු පින්ඩාචරන්ති. තුන් දිනේ පින්ඩපාත යනවා. යන් තයෝ භික්ඛු පින්ඩාචරිත ආහාරන්ති. තේන චම්බංගම් යාපේ. තුන් දිනේ කියලා පින්ඩපාතය කරගෙන ආවම 6 දිනාම එකින් යැපෙනවා. තයෝ කුසන බිකේ විකෝ වදාන ඊළඟ තුන් දිනකට මම ආවාද කරනවා දේ විකෝ පින්නාචරන් දෙන්නේ පින්න පාතයන්
ඒ දෙන්නේ පින්ඩපාතයෙන් දෙන්නේ කියන පින්ඩපාතයෙන් අපි හය දෙනා එකම මේ වලඳලා යටලු. ඉතින් මේ විදිහට මේ පස්වග මහණුන්ට මම අවවාද කරනකොට අනුශාසනා කරනකොට මේ ඇත්ත මේ කියනවා ස්වභාවයෙන් මේ මිදිලා ඉතින් ජාතිය ස්වභාවකට ඇතියයි මේ මිදිලා මේ නිවන ආවෝද කරගත්තා. මොන ජාති ජරා ව්‍යාධි මරණ ඔය සංකලේශ ආදී ස්වභාවයෙන් යුක්තව ඉන්නා වූ මේ ඇත්ත මේ මිදිලා මේ නිවන ආවෝද කරගත්තා. පාමේ චේතෝ වූ චිත්ති මුත්‍ය ආය විනස් නුවණ ආකාරයට සිත් කරගත්තා. මේ අන්තිම જાතියයි මේ ඥාත නැවත පුනර්භවයක් නැහැ කියන ස්වභාවයක මියත්පත් වුණා. ඊළඟ බුදුහන් දානකන පංචමේ වික්‍රේ කාමගුණ. කාමගුණ පහක් තියෙන මොනවද? චක්කු විඤ්ඤාණ රූපා ඉෂ්ඨාකාන්ත මනාප විරූප රාමුද්‍රමිත රජිනිය එහෙන් දැනගන්න අරූප ඉෂ්ඨකාන්ත මනාප චිත් ඇත ගන්න රූප ඊපස්සේ කණෙන් අහන සද්ද නාසයෙන් දැනගන්න සුවඳ දිවෙන් දැනගන්න රසය කයෙන් දැනගන්න ස්පර්ශය මේ කියන පහ තමයි. යම්කිසි රමණේක හෝ බ්‍රාහ්මණේක හෝ මේ කියන පංචකාම ගුණයන්ගේ ජලී ඒක මොසපත් වෙලා මේක ආදීන දකින්න නැතුව ඒක නික්මීව ගැන දන්නේ නැතුව පරිභෝග කරනවා නම් ඒ වාසු වේදේ තබ්බම් මෙන්න මේකයි දැනගන්න ඕනේ. මොකද්ද? අනේයවාපන්නෝ දසනමාපන්නෝ යථාකාම කර්ණීය පාපං. ඊයතනත්ත අනේමාපන්නෝ කියන දියුණුව නැති පැත්තට පැමිණිච්ච කෙනෙක් වෙනවා. ව්‍යසන මාපන්නෝ ව්‍යසනයට පැමිණිච්ච කෙනෙක් වෙනවා. මේ පාපී මාර්යාට වුණ ආකාරයට කටයුතු කරන්න පුළුවන් වන කෙනෙක් වෙනවා. කියන්නේ මාර්යාගේ වශයෙන් යනවා කියන්නේ. උදාහරණයකට කියන උදාහරණ ආරණ්‍යකෝ මිගෝ කැලේ ඉන්න මුවෙක් බද්දෝ පාසරාසින් අනිසයය මේ මලපුඩුවකට අහු වෙලා ඒ මලපුඩුව උඩ නිදාගෙන ඉන්නවා. සෝ ඒ වාසේ මේ තබ්බෝ ඒ නිසා ඒ තැනත්තාට වෙන්නේ මේකයි කියලා දැනගන්න. මොකද්ද? අනේ මාපන්නෝ ව්‍යසන මාපන්නෝ යථාකාම කර්මියෝ දුද්දස්ස. ඒ මුවා විරිහින පැත්තට පැමිණලා විපත්තිදායක අවස්ථාවටපත් වුණා. වැද්දාට උමන ආකාරයේ රටේදු කරන තත්ත්වයටපත් වුණා. ආගච්ඡන්තේ ජපන රුද්දේ වැද්දා එනකොට න යේන කාමං පක්ක මිසදී තමන්ත ගම දෙවි යන්න බෑ. අපි බැඳලා ඉන්නේ. අනේ ඒ වගේ යම් මේ ලෝකයේ සෝන බ්‍රාහ්මණ යම් කිසි කෙනෙක් මේ පංචකාම ගුණයන් ඇලි ගලි වාසය කරනවා නම් ඇත්ත මේ කියන ස්වභාවය මිදෙන්නේ නෑ. මායාට අයිති ආයත් වෙනවා. යම් කිසි කෙනෙක් මේ පංචකාම ගුණයන් මේ අගතිතා ගෙතෙන් නැතිව ඇලෙන් නැතිව ආදීනන් දැකීමෙන් නිස්සාරණ පඤ්ඤයෙන් වින් වෙනවා කියන අදහසින් පරිභෝග කරනවා නම් ඊයත්තම් පිළිබඳව මෙන්න මේ ආකාරයට දැනගත යුතුයි. කියන්නේ ඊයත්ෝ විපතරපත් වෙන්නේ ජසනෙටපත් වෙන්නේ මාර්යාට උහුණ ආකාරයට කටයුතු කර තත්ත්වයටපත් වෙන්නේ හරියට වනේ ඉන්න මුවෙක් ඉන්නවා මලපුඩුවේ වැඳිලා නැහැ, අහුවෙලා නැහැ. නමුත් මේ මලපුඩුවේ උඩ නිදාගෙන ඉන්නවා. එතකොට මේ සත්‍යය එහෙම විනාශයකට පත් වෙන්නේ නැහැ. වැද්දට ඕන ආකාරයට රණ කරන්න බෑ. මොකද වැද්දා එනකොට මල දුවන්න පුළුවන්. එතන මලකොළු කියන ට්‍රැප් එක තමයි. ට්‍රැප් එක. අනිවාර්යයෙන්ම යම් කෙනෙක් මේ
මේ ඇලිගලි කටයුතු කරන්නේ නැත්නම් මේකින් නිපෙන කාරණාව දන්නවනම් මේ පංචකාම ගුණයන් පිළිබඳව ආදීනව දන්නවනම් ඒවා දැනගෙන නම් පරිභෝග කරන්නේ මේ තැනැත්තෝ සුගතියටපත් වෙන්නේ මේ මායාට උමුණ ආකාරයට කටයුතු කරන්න බැහැ. මෙතන උපමා මේ පෙනන්නේ අර මුවා එක උඩ ඉන්නවා කියන්නේ ඒක අර කෑම කියලා ගත්තත් කෑම පික් ගන්නවා නමුත් ඒකට අහු වෙන්නේ. ඔව්. ඒ වගේ දෙයක් නේ අන්න. ඔව්. ඊළඟට සීතා පික් අරංජිකෝ විකෝ හැලේ ඉන්නා මුවේ අරංජේ පවණේ විසත්ත්වෝ ගච්ඡති විසත්ත්වෝ තිත්තති විසත්ත්වෝ නිසිතති. මේ ආරන්නේ මේ කිසි බියක් නැතුව කැමති විදිහට ඇවිදිනවා නිදා ගන්නවා ඉන්නවා. තංගිසේදැයි නාපාග ගතු විත්වේ රුද්දස්ස මේ වැද්දට හමු වෙන්නේ අහු වෙන්නේ අන්න ඒ වගේ යම් කිසි පැවිද්දෙක් විවිච්චේ කාමයේ විවිච්ච අකුසලයේ ධම්මෙහි කාමයන්ගේ අකුසලයන්ගේ මුලින් වෙලා ප්‍රථම ධානයට පත් වෙලා වාසය කරනවා යම් කිසි නේද ප්‍රථම ධානයට පත් වෙලා වාසය කරනවා නම් ආයතන විකේ විතු අන්දමකා සිමාරන් මාර්යා අන්දභාවයට පත් කළා අපදන් වලිතා මාර්ජක්කුම් ඒ මාර්යා මේ එහෙම අන්දයා අන්දභාවයට පත් කළා මන්ද මේ මාර්යාගේ මේ ඇහැ ඊට මාර්යාට පිටක් නැති ආකාරයට සිද්ධ කරලා අදස්සන ගැදෝ පායමතු මාර්යාට නොපෙනෙන තත්ත්වයට පත් වුණා කියලා කියනවා. යෝනිම යම් කිසි මේ ශ්‍රමණයෙක් විතක් විචාරන් උපසම මේ විතක් විචාරයන්ගේ සංසිඳීමෙන් දෙවෙනි ධ්‍යානෙට පත් වෙලා වාසය කරනවා. දැන් දෙවෙනි ධ්‍යානෙ උදවා ගන්නවා නම් ඒකත් ඒ විදිහට. ඊළඟ තුන්වෙනි ධ්‍යානෙ උපදවා ගන්නවා. ඒකත් ඒ ආකාරයටයි. මාර්යාගේ වශයෙන්ට යන්නේ මාර්යාට නොබෙන තත්ත්වයට පත් කරගත්තා කියන්නේ. ඉතින් හතරවෙනි ධ්‍යානෙ උපදවා ගත්තාම මේ හතරවෙනි ධ්‍යානය උපදවා ගැනීමත් මාර්යාගේ විශේෂයෙන් ඉවත් වෙච්ච අවස්ථාවකටපත් වීමක් වෙනවා. ඊළඟ නැවතත් මේ යෝගාවචරය මේ රූප සංඥාවන් මෝලා පටි සංඥාවන් කෙලවර කරලා නානත් සංඥාන අවනිසිකාරා මේ ආකාරයෙන් මා සංඥාවන් විනය කරන්න නැතිව අනන්තෝ ආකාශෝති ආකාශය අනන්තයි කියන අදහසින් ආකාශානංජයතන උපදවා ගන්නවා. ඉර විඥානංජයතන උපදවනවා. ආකින්චඤ්ඤයතන උපදවනවා. නේව සංඥා නා සංඥයතන උපදවනවා. මේ ඔක්කොම මාන විශේෂයෙන් ඈතට යන්නේ. ඊළඟ සංඥා වේදිත නිරෝධං උපසම්පද්ද විහෙරති. සංඥා වේදිත නිරෝධ සමපද්ද සමෝධේ වාසය කරනවා. පඤ්ඤාය දිස්ව ආසව පරික්ඛේනා මොද්දි ප්‍රඥාවෙන් දැකලා ආශ්‍රයන් ක්ෂය කර ගන්නවා. ආයි මුචිදි මිකේ විකු අන්ධමහාස මාරං ආන්න කියනවා. එහෙම වුණාම මේ මාර්යා අන්ධභාවයට පත් කළා. මාර්යාගේ ඇහැට නොපෙනෙන තත්ත්වයට පත් කරගත්තා. තින්නෝ ලෝකේ විසක්තිකං විසක්තිකා නමෙත් තෘෂ්ණාව මේ ලෝකයේ යන්නා තෘෂ්ණාව එතර කරගත්තා. ඒ තෘෂ්ණාවෙන් එතර වුණා. සෝ විසත්ත්ව ගච්ඡති අනේ ඒ තත්ත්වෙපත් වෙච්ච මේ යෝගාවචර භික්ෂුව විසත්ත්ව බය නැතිව ගමන් කරනවා. බය නැතුව සිටිනවා. බය නැතුව නිදා ගන්නවා. බය නැතුව නිදා ගන්නවා. සංකේසේ දුයි අනාපාතගතෝ වික්‍රේ පාවිමතු මාර්යාට හම් වෙන්නේ නැහැ අල්ලගන්නේ නොයාකාරයට ගාම සඳහන් කළා මේ පරිය පරියසමි කරන ආකාරය. එතනදි ස්වාමීන් වහන්සේ පස්වග මහන්ද ධර්ම දේශනා කරනකොට දැන් ධම්මචක්කවර්තන සූත්‍රය කිව්වා කියලා නැති අහලා තියෙනවා. ඒතකොට උතනදි කිව්වේ මේ එක අවස්ථාවක එතනදි ඒක ගැන සඳහන් වෙන්නේ නැහැ.
මේ එක අවස්ථාව තුන් නමකට කිව්වා ඊළඟ අවස්ථාව දෙනමකට කිව්වා ඒ විදිහට ඒ කියන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රය නැවති නැවතිද නෑ නෑ ඒ කියන්නේ මුලින්ම ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරා මුල්ම දාදේ ඊට පස්සේ දැන් ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවේදී යම් කිසි ඵලයක් ලැබෙන ගුණඥාන විතරනේ ඊට පස්සේ එදා ඉඳන් මේ කරන්නේ දෙන්නේ කොට අනුශාසනා කරනවා අනිත් තුන් දෙනා මෙන්න පාද යනවා මෙන්න පාද අරගෙන ඉන්නවා එහෙමයි ඊට පස්සේ අනත් ලක්ෂණ සූත්‍රයේ මේ මේ ප්‍රශ්න වුණා ඊගයි කිය ස්වාමීන් වහන්සේ මේ ධර්ම කාරණාම කිව්වා නේද නිවාක සූත්‍රයේ තන්තිම ටිකක් කියමු ඔව් පොඩි එතන මාය කියලා සඳහන් වෙන අතර කෙලස්ත පංචමාරි කියන්නේ දෙකේ දාතු පංචමාරි නෑ එතන අර මේ ධානයේ ධානයෙන් ඒ මායගෙන් පිට යනවා කියන්නේ කෙලස් ඒ කියන්නේ මායයට වුණා වගේ කඩේ කරන දෑ කියලා කියන්නේ ඕ නෑ එතන කියන අතර මොන මායගෙන්ද කෙලස් කියන බුද්ධමාරි තේ ආයි ලෝකෝ ආයි දැන් ලංකාවේ සාමාන්‍ය ජන විවාහයේ තියෙන මේ ධර්ම රසවත්තිය කියලා. ඒ වචනේ තිබුණත් මේ මාරයෙන් යන කියන රසවත්ති මාරය කියලා කියනවානේ. එයා තමයි දේවපුත්. එයා තමයි දේවපුත් මාරය. ආ දේවපුත් මාරය කියන්නේ. පාරණේ කියන රසවත්ති කියන ලෝකා. ඒකේ කොටස් දෙකක් තියෙනවා. يعني යහපත් පැත්තයි කන පැත්තයි. අයහපත් පැත්ත ලෝකාමයි රසවත්ති. අනරි කොට මසලා. ගොඩ අසුර නේද? නෑ නෑ. නෑ. අයෙ ඉන්නේ තර උඩමකේ ඉන්නේ. එන කුණේ බලේ වැඩි. එතකොට අර අහපත් දේවල් වලට කියන්නේ නරක වලට උදව් කරනවා කියන්නේ. ආ මාරයනේ නරක. දැන් නරක කියන්නේ ඒකයි. දැන් මාරයා කැමති දේ නිවන් අවබෝධ කරනවා. දින්දා කරලා ඒක ඇත්තටම සෙන්සරද බණ හන්නේ තියෙනුට ඔන්න වෙන දෙයක් කියලා. ඔව් මාරෙක් නම් ආවද නම් මම කිව්වා. ඒ මාරෙක් ඉන්නේ මට. ඒයි තමයි සෙට්. ඒවට බර බෑ. ඒ අදර මර මේ සෝරි යමපල්ලෝ ඒගොල්ලොත් මේ සංසාරේ යන සත්වයෝනේ නේද? ඒගොල්ලෝ ඉන්නේ නැහැ නේද? ඉගෙන පින්පව් නේස අද දේවදූත පුත්‍රයා කියන්නේ එයාගේ කර්ම ශක්තිය අනුව එන්න වෙනවා. ඒගොල්ලෝ මේ සංසාරේ ඉන්නේ කර්ම ශක්තිය නිසා නෙවෙයි. ආ ඒත් දුක්ඛින සත්වයාගේ කර්මය නිසා නෙවෙයි. ආ ඒ නැහැ යම්බලන් කිව්වසෙන්ද? ඒ කියන්නේ ඒගොල්ලෝ සසර යන එහෙම නෙමෙයි. නැවෙන්නේ. නැවෙන්නේ. ඒ කියන්නේ දඬුවම් දෙන්න ඕන විදිහට නැවෙන්නේ. දිවිලෝකේ නම් එහෙම තත්ත්වයක් නැහැ. දිවිලෝකේ දැන් මල් රතු එහෙම නැවිලා තියෙනවා. මේ වගේ නැවෙන්නේ. ඉස්සරහට යන පාරේ තියෙන දැන්සේ වෙන කෙනෙක්ගේ කර්ම ශක්තිය යන මේ නේද? යම රජුන් අසුරයි. ඒක ප්‍රසන්නච බොහොමස අතුරුදහන් වෙනවා කියලා කිව්වා අපු වෙන ජීවිතයක් ලබා ගන්න. නෑ නෑ. සම්පූර්ණ නැතිවා. ඒගොල්ල මැවෙන්නේ නැහැ. මැජික් කියන්නේ. යාගේ කරක්. යාගේ කර්ම ශක්තිය කියන එක. ඉන්ස්ට්‍රුමන්ට් එකක් වගේ අර. දැන් සහක් හැදුන ගහක් දුනලෙන් මට ඒගොල්ලෝ ස්වභාවිකව වෙන්න විදිහක් නැහැ මොකද
ඒගොල්ල දුක් විඳින මේ අනිත්‍යයට දඬුවම් දෙන්න යන්නේ නැහැ නේද? ඒගොල්ල කරදරයටපත් වෙච්ච වෙලාවට එනිසා ඒගොල්ල දැන් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර ගිජු බිහිනියෝ උඩින් යනකොට ප්‍රේත වස්තුවෙන් තියෙන ගිජු බිහිනිය ඇවිල්ලා කනවා ඒ වගේ ඒ මැවිච්ච සත්තුනි ලක්කන සූත්‍රයෙන් දේශනා කරන්නේ ලක්කන මහරහතන් වහන්සේ ගිජු කුටෙන් බහිනකොට අහසේ ප්‍රේතේ පියාඹනව දැක්කා ගිජු ගිජු ඇවිල්ලා මස් ඉවිල කෑව ඒ සත්තු මැවෙනන්නේ ඇත්තයි අන්න ඒ වගේ තමයි අඳුර මේ රතන කියන්නේ මේ උද්දක රාමපුත්ත ආලාර කාලම අර අන්තිම වාක්‍යයක් කියන්නේ මේ නිවනට යන දෙයක් නෙවෙයි කලකිරීමට මේ ඒ මොනවාද අඳුර පොඩ්ඩක් ආයෙ පොඩ්ඩක් කියන්න පුළුවන්ද ඒ ඒ ඒ කියන්නේ බෝධිසත්වය දැනගෙන හිටියා ඒ කරුණ මෙය ටික තියෙන්න ඕනේ කියලා නේ. ඒ කියන්නේ රහත්වර නැතුවත් ඒ කියන්නේ නිවන මෙවර නැතුවත් එහෙමනේ දැන් ආකාසානංජයෙන් බුදවතර වාසය දෙනවා තව දැන් මේ මේකින් මෙහාට යන්න බෑ මේක කියලා. මේක නිවන නෙවෙයි කියන්නේ දන්නවා. ඔය මුත්‍ය ඒක කියන්නේ සමාජයේ සංකල්පයක් තිබෙන උත්පත්ති නැති කිරීම විමුක්තිය කියන්නේ ඒ සංකල්ප මත පිටිහිටාගෙන අත්ති කියලා මත ආන වෙන්නේ භාවකල්ල කාරණේ විපත්තිය එදාගෙන ඒ කියන්නේ මේ යදුන් ඒ විමුක්තිය කියන එක ඒකවල දන්නවා උත්පත්තියක් නැති කිරීම විමුක්තිය කියන්නේ නමුත් ඒක ක්‍රමේ ඒගොල්ලන්ට බලන්න ඒ දෙන උපමාවල සම්බන්ධ වෙන්නේ අරිය පරිශ්‍රය කරන කවුරු හෝ වේවා අර මල පුඩුවට අහු වෙන්නේ නැහැ කියන්නේ. ඔව්. අනාරි පරිශ්‍රය කරන්නේ කාම පංච කාම ගුණ. ඒ කියන්නේ මේ පංච කාම ගුණ පරිහරණය කරනවා. ආරි පරිශ්‍රය කරන එක නත් පංච කාම පරිහරණය කරනවා. මේ කියන්නේ මේක ලීගලි වාදේ කරන්නේ නැහැ. පජා උරියනේ තව ජීවිතෙන් බෑ අර මුවාගේ උපාය දුන්නේ නැහැ උදේ ඉන්න සම්බුද්ධ ශාසනයත් යෙහින් ආරක්ෂා කෙරෙත්වා හැම දිනාටම දෙවියන්ගේ ධාර්මික උපකාරය ආශිර්වාදේ සලසා දෙත්වා
දෙවියන්ගේ දිව්‍ය සැප සම්පත් වලට වර්ධනය කරගනිත්වා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවණින්ම සැනසෙත්වා යන ප්‍රාර්ථනාවෙන් සාදු කියලා පින්නෝදන්. සාදු සාදු. මේ රැස් කරගත්තා වූ පින් අපි ඥාතීන්ටත් අනුමෝදන් කරමු. හැම දිනම මේ අනන්ත වූ සසර පුරාට මේ පරිලෝකී ආපෝ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වීමෙන් පරිලෝකී සුවපත්ත්වා සැපෙන් සැපේට පත්වෙත්වා අමා මහ නිවණින් සැනසෙත්වා කියලා සාදු කියලා පින්නෝදන්. සාදු සාදු සාදු. අපවත්ී වදාළ පරම පූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේද අතිගෞරවනීය සෝමහාමුදුරන් වහන්සේද මේකින් සතුටින් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලාගේ ආශිර්වාදයෙන් මේ හැම දිනාටත් මේ පුණ්‍ය භූමියටත් මේ සම්බුද්ධ ශාසනයටත් සලසා දෙත්වා. උන්වහන්සේලාගේ ප්‍රාර්ථනා කළා වූ උතුම් වූ සම්බුද්ධත්වයෙන් සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා අනුමෝදන් කරනවා. ඒ වගේම දැනට තරමක් රෝගාතුර වැඩි වෙන අපගේ ආචාර්යතුමා අපීතී ශ්‍රී රාහුල ලොකු හාමුදුරන් වහන්සේට මේ පින් බලයෙන් නිරෝගී සම්පත් සැලසේවා, දිගාසිරි සම්පත් සැලසේවා, කායික මානසික සුවපත් භාවයේ උදා වේවා කියලා සාදු කියලා ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම මේ පින්වත් හැම දෙනා වෙනින් බොහෝ කරුණාවෙන් විස්තර කර දුන් අපගේ අතිගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේටත් සාකච්ඡාවට උපකාරී වුණු අපගේ බුදුන් ස්වාමීන් වහන්සේටත් මේ පින් වල බලයෙන් නිරෝගී සම්පත් උදා වේවා, දිගාසිරි සම්පත් උදා වේවා. සිදු කරගෙන යන්නා වූ ලෝක ශාස්ත්‍රීය සේවයේ කිසිදු කරදරයකින් බාධාකින් අපහසුතාවකින් තොරව උත්සසන බබුලෝමින් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන සියලුම ශක්ති ධෛර්ය වාසනාව ඒකාන්ත වශයෙන් උදා වේවා කියලා සාදු කියලා. ඉතින් මේ සෑම ආකාරයෙන් රැස් කරගත්තා වූ අනන්ත වූ පුණ්‍ය ස්කන්ධේ කුසල ස්කන්ධය පොදුවේ මේ හැම දෙනාටත් විතර දුරේ සිටිනා වූ ඇත්තන්ට සියලු සත්වයන්ටම ඒකාන්ත වශයෙන් උපකාරී වීමෙන් හැම දෙනාට මෙලොව හැම යහපත පිණිසත් පරලෝකයේ සුවය පිණිසත් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධි ඥානයන්ගෙන් උතුම් වූ නිර්වාණ අවබෝධයම සිද්ධ කරගන්නට මේ සියලු කුසල ධර්මයන් ඒකාන්තයෙන්ම පාරමී ධර්මයන් බවට පත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. සත් සත් සත්. අවුත් වන්දනා කරගන්න මහා සංඝරත්නයේ ආශිර්වාද කරනවා. අභිවාදන ශ්‍රී විශ්වමිච්ඡන් මද්වාපචායිනෝ නත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති නිමිලාදේ සමිච්ච